इज्जत के लायक पत्र तो हम ठीक है पुलिया आग नाम आध्यात्मिक ज्ञान के लिए थे मैं गड़े लेकिन ठीक है ठीक है ठीक है ठीक है अवश्य दिया कहा था ना बुआ मिलते स्वप्न देखा कृपा कर लेती हूँ एक समय पोते जनरल भी नहीं काम करते नहीं निवृत्ति लक्षण पंच उपादान स्कंदे ऐसी करने हेतु महाविस्फेलन है मुखद हेतु अविद्याय निवृत्ति लक्षण होते हैं निवृत्ति के लगे नहीं उपधि निपति लक्षण रूपे रूपे मैं अविद्या कर्म तन्हा आहार किन हेतु में रूपे हिलती मैं एक नुदन्ना तम तपस्या मैं रूपे मम मगे मगे आत्मे आत्मा से गंध रूपे आत्मा से गिंद हेतु अविद्या कर्म तन्हा आहार के हाथरे हेदी मे हाथरे हेदुना की नोदा हेतु नवत नवत रूपे हेदने अविद्या कटुतुकरण तन्हा कटुतुकरण कर्म कटुतुकरण आहार हेदने कटुतुकरण रूपे नवत सत्य कटुतुकरण हेतु रूपे हेदलती है कुछ वचन क्यों हरियाणा मगे मगे आत्मे निमेट हेतु मगे आत्मे निमेय प्रश्न है मम निमे मगे नहीं मगे आत्मे निमें लगी बोलते है कागज के लोग बोल क्या है प्रश्न बोल दी वो समय छापन में प्रश्न बोल रहे हैं तेरे दिन में पदक भी अंजलि बुरा बना सर सत्य मधुर मासी को दी के लिए हो वो क्यों वो कर दी मैं क्यों वो कर ये बाकी प्रश्न उत्तर देने थपनीय प्रश्न प्रश्न मम मगने मगे आत्मे के लगे महना मेह कागज के लहुद इतने कागज के लहन प्रश्न नी अहम निशा है कुमक निशा है के लहन तो कुछ है कागज के लहु के ना किया आई थी कागज किनेक नैतिक है ना जैसे अपने तेरे ने अपने ना तो बुद्धिल भाग जाए इनके लाये क्यों उसे मतलब क्यों बुद्धिल भाग चल देगा ऐह कागे के लिए वो हाँ मन से तो करते हैं तो किना है तो करते हैं लती
කාගෙද කියලා අහුවාම අපි හේතු ප්‍රත්‍යයකට කිනාගේ හේතු ප්‍රත්‍යයම ඒ නිසා ඒ වගේ දැනගදී කරන්න ප්‍රශ්න දැනගන්න. එහෙනම් කාගෙද කියලා අහුවොත් කාගෙද කියලා අහන ප්‍රශ්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් මේ සතර ආහාර ගැන වික්ෂුන් වහන්සේලා උගන්වන ගමනේ ඉන්නකොට එක වික්ෂුන් වහන්සේ නමක් අහනවා භාග්‍යතුන් වහන්සේ ආහාරය කියන්නේ වළඳන්න කියන දෙයක් නැත්නම් පක්ෂය. එතකොට කවුද මේ කබලින්ක ආහාරය ගන්න? කාටද මේ කබලින්ක ආහාරය? වේදනාන්තය අහනවා දෙතලා කරන මහා ප්‍රශ්නයක්. කාටද කියලා හුත් මට කෙනා කියන්න වෙනවා. එහෙනම් එහෙම අහන්නකො කුමකටද කබලින්ක ආහාරය? කුමක් නිසාද කබලින්ක ආහාරය? කුමකටද කබලින්ක ආහාරය? කියලා මෙහෙම නෑ දැන් ස්පර්ශාහාරය කාගේ ස්පර්ශාහාරය කියලා අහනකොට මහා ප්‍රශ්නයක් ඇති. කුමක් නිසා ස්පර්ශාහාරය? මුලා මතට බටක තබා ගන්න ඕනේ අපිට සත්පුද්ගල සංයාවක් තිබුණාට යථාර්ථයේ තියෙන අනාත්ම ධර්මතාවය. එතකොට අනාත්ම ධර්මයේ පිළිබඳ අවබෝධය නිසා ලෝකය හැම වෙලාවෙම පුද්ගල භාවයකින් ආත්ම සංයාවකින් තමයි ප්‍රශ්න අහන්නේ. හැම වෙලාවෙම බෞද්ධයාගේ ලක්ෂණය තමයි ආත්ම භාවයකින් අහන ප්‍රශ්නය වරතලා ආත්ම දර්ශනය පිළිපත් කරන එක. අපි ඒ ආත්ම සංඥාවට උදව් වෙන විදිහට උත්තර හරි යන්න කියලා උත්තර දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඇහැ කාගේද, ආත්මය කාගේද, පුද්ගල නැරෙයිද, නැරෙද අල්පදෙයිද කියලා කෙනෙක්ගේ ප්‍රශ්න වලින්ම ලෝකෙ අහන්නේ. මොකද අනාත්ම ධර්මතාවයක් කියන තැනක අනාත්ම ධර්මතාවය නොදන්නාකම නිසා පුද්ගල ආත්ම සංඥාවක් ලෝකයේ පරිහරණය කරන්නේ. එතකොට ලෝකයට පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් තියෙන නිසා එයා හැම වෙලාවෙම මේ පුද්ගල සංඥාවේ ආත්ම සංඥාවෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපි මේ පුද්ගල සංඥාව ආත්ම සංඥාව තහවුරු උත්තර දුන්නොත් කවදාවත් එයා අනාත්මය අවබෝධ කරගන්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම එයාගේ ප්‍රශ්නයට හිතන කියන උත්තර දෙන්න. දැන් බලන්න දැන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ කොනෝයි න්‍යායම් හොර වෙන එක. එහෙම නැත්නම් අකුරු ගන්න ඕන කෙනෙකුට පිටකේ කියවගෙන කියවගෙන යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි පිටකේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍ය මර්ම මාර්ගයේ උපදීද? බුදුරජාණන් වහන්සේ උපදින්න පුළුවන් සමහර විටක සමහරක් නැති වෙන්න පුළුවන් කියලා උත්තර දෙන්න. සත්‍ය මරණ මත උපදීද කියලා හෝ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය නෙමෙයි. එන්නේ තේජි කපණිය කියන්නේ උත්තර දෙන්න කියන්නේ මේ සත්‍යරතු ගුරු කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි. කපණිය ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ ඉතුරු කරන දැන් මේ මහත්ය මගේ ප්‍රශ්නේ අහුවා නම් එයාට උත්තරයක් දෙන්න. එයාට හැම වෙලාවෙම ප්‍රශ්නේ ඉතුරු කරන්න තමයි කියන්නේ. සම්මාද සත්‍ය මරණ මත උපදීද කියලා හෝ ඒ මහා දුක්ඛය. දැන් ප්‍රශ්නය යගේ ලැබිලා නැහැ. තවත් ප්‍රශ්නයක් මෙතන. ඒ කියන්නේ උහරි කියන්නේ මේ සත්‍ය වදමක් උපදින්නේ නැද්ද? එහෙමත් අහන්න පුළුවන්. දැන් තාමත් ප්‍රශ්නේ ඉවර නැහැ. ඒක තපණිය ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නේ තබන. මෙතක මම නැත්නම් අනිත් කෙනා කතා කරන්න තු බුදුකෝ ඉන්නවා කියන එක නෙමෙයි. එහෙනම් ගොඩනඟන තු උපදින්න පුළුවන්, නැරෙන්න පුළුවන්. ඒකේ සීමාවක් නෙමෙයි. එකෙන් උපදින්නේ නැහැ නැක්කෙත් නැහැ කියලා දෙකියන්නේ. එහෙම අහනක සුදුසු. දැන් එතකොට මෙයා තියෙන ප්‍රශ්න අහලා එයාට යන්න යන්න. එතකොට එහෙම කික උපහාසය දන්නේ නැද්ද? නැහැ මම නොදන්නා නෙමෙයි දන්නවා. එහෙනම් ප්‍රශ්නෙ නේද කියලා දෙන්නේ කොහොමද කියලා අහන දැන් එයාගේ දෘෂ්ටි ටික ඔක්කොම ඉවරයි දැන් අහන්නේ. එතකොට දැන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය මරණ මත උපදින්න කියනවා මෙයා තාම හිතෙලා නැහැ. මම ඔව් හරි කිව්වොත් එයා නැහැ කියනවා. මම නැහැ කිව්වොත් එයා ඔව් කියනවා. ඈ
මම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කෝ එයා නොවෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ කියලා කරා. එයාට අල්ලන්න පුළුවන් කිසිම දේශයක් කියන්නේ. ඔබට තව පරියායක් තියෙනවා. ඒ කියන්නේ පුදුරුජනන මහත් පුද්ගලයේ දෙන් හොඳට දහමක් පුර කරන්නේ ඉතලා ඔබට කියන වේතනේ කියලා ගන්නවා. වේතනේ කියන ප්‍රශ්නයකින් එයාව විදලා 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 සමහරව කියනවා එයා වැරදි කියලා. දැන් මෙතුම මොකක්ද භවනා ක්‍රමයක් කරනකොට මම කිව්වොත් ඇත්තටම ඒක වැරදි. නමුත් මම කිව්වොත් ඔයා කරන ක්‍රමේ වැරදි කියලා දැන් තමයි. ඒ හින්දා එක එක විදිහ දහම් කරුම පරියායන් අරගෙන 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 පෙන්නලා 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 එයාට කියවලම කියවනවා එයා කරන එක වැරදි කියලා. එතකොට එයා කරන එක වැරදි කියලා යන්නේ. දැන් අර සත්‍යකට එහෙම කරන්නේ. ඈ සත්‍යකෙගේ දෘෂ්ටිය වැරදි කියලා සත්‍යකට කියලාම ඒකෙ කියනවා. ඔබ ඉන්න වේදනේ කියලා ඔයගොල්ලෝ ක්‍රම උපායන් කියනවා. අපි ඒක ඉගෙන ගන්නවා. එතකොට මෙතනදී යථාර්ථය ওই විදිහට සත්‍යම අනුමතිතුත් නැත්ද සත්‍යෝන්ද නැත්ද කියන්නේ නැත්ද කියලා ආවා. මේ කස්වල උත්තර දුන්නකොහා මයාට ප්‍රශ්නය. ඊට පස්සේ විද්‍යාන මහත්මයා මධ්‍යම ප්‍රතිපදාවේ ධර්මදේශනා කරනවා. අවිද්‍යා පත්‍ය සංකල්පයන් කරවලා කියනවා කියලා. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්පුද්ගල සංඥාවක් ඇති වෙනවා නම් ඒ සත්පුද්ගල සංඥාව මුල් කරගෙන තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ඇති වෙනවා නම් මේ ඇති වෙනවා කියන ධර්මතාවයක් පෙන්නනවා. පෙන්නවාට පස්සේ ඒක බලන න්‍යායයක් වෙනවා. එතකොට එයා තමයි ප්‍රශ්න ටික තේරෙන්නේ මේ ධර්ම අවබෝධ වෙනකොට අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක සත්පුද්ගල සංඥාවෙන් ප්‍රශ්න අහපු එකම වැරදි නේද කියලා. අරම කියන්නේ පබ්ලික් කෙනෙක් ගැන පබ්ලික් නොදන්නා කම නිසා මිනිස්යා කියන අදහසක් ඇති කරගෙන මිනිස්යා ඉපදී ඉඳලා මිනිස්යා නැරෙයිද මරණයට ඉපදෙන්න පුළුවන් නැරෙන්න පුළුවන්ද ඒ මිනිස්යා ඉපදෙන්නේ නැහැ නැරෙන්නේ නැද්ද කියලා අපි ප්‍රශ්න අහුවොත් එකකටවත් අපි උත්තර දෙන්න තු පොඩක් ඉස්සරහට යන්න ඕන කියලා බලමු කියන්නේ. ඒත් ගියාම පබ්ලික් බව දකිනකොට එයාට නම් ලැජ්ජ හිතෙන්නේ පබ්ලික් අයිති කරන පබ්ලික් බව හොඳන මිනිස්යා කියන අදහසින් ආපු ප්‍රශ්න වලදී නේද බැරි වෙලා නිබන්ධයක් කියන තැනට ප්‍රශ්නෙට උත්තර දුන්නම උත්තර දුන්නු කියලා ඉවරයි. ඒ වගේ අනාත්ම ස්කන්ධ ටිකක් කියන තැනට ස්කන්ධය උගන්වා ගන්න නිසා පුද්ගල භාවයෙන් ප්‍රසහායි නම් එතකොට ප්‍රශ්න වලට උත්තර දුන්නොත් උත්තරේ ඉවරයි. ඒ කියන්නේ උපායක් වෙනවා විසුරජන මහන්සේ ඒ පවතින ඇත්ත ඇති හැටි දකින්න. ඒකට උත්තර දෙන්නේ නැහැ. උපායයක් කරනවා ඔයා උත්තරේ හදාගන්න. ඊට පස්සේ කාලයක් යනකොට එයාටම දහම අවබෝධ වෙනකොට මෙබඳු අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක ඒ ඇත්ත නොදන්නා කම නිසා පුද්ගල සංඥාවේ නහතු ප්‍රශ්නෙම දරන්නේ කියලා දැනගෙන එයා උත්තරේ. ඒ වගේ ඇහැ කාගේද කියලා අහුවොත් එකක් නෑ. අර කියන්නේ ඇහැ තමන් විසින් කළ එකක්. ඇහැ අනුකෙන් කළ එකක්. ඇහැ තමන් සහ අනුකෙන් දෙන්නව විසින් කළ එකක්. ඇහැ තමන් සහ අනුකෙන් දෙන්න විසින්ම කළ එකක්. ඒ උත්තර දෙන්නේ. එතකොට එතනදී ඇහැ කියන එක කෙනෙක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියනවා නම් එතකොට කවුරු හරි හුත් ඇයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ කියලා අහනවා කාගෙද කියලා හුත් කාගෙද කියලා අහන එක වැරදි. එහෙනම් කොහොමද අහන්නේ? අහන හැටි තෝරනවා. කුමක් නිසා ඇහැද? කුමනි ජීවිතෝකින් ඇහැ අපකට? කුමක් ඇතිකල්ලි ඇහැ ඇති වෙනවා? කියලා ඇදී මතු කරගන්න. එතකොට කෙනෙක්ගේ ඇහැ ධර්මතාවය. එතකොට කියනවා ඇහැ කියන එක හේතු කර්තේ. එතකොටයි කියන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම කරහ ආහාර කියන හේතු නැහැ. ප්‍රධාන වශයෙන් ඔය හතර විතරක් කියන්නේ ඔය හතර විතරයි ඇහැට ප්‍රත්‍යක්ෂයට තියෙන්නේ. ඔය හතර හැදුනා කියලා නොදන්නා කම නිසා පස් වෙන්නේ ඉබේ එක කියලා කියනවා. එතකොට ඒ විදිහට දැන් හිතෙන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපිද ඇත්තටම කවදා වහර දවසක මේ ඇහැ මම කියන හැඟීම ගෙදෙන්නේ අපිට දකින්න මත්තම තේරුම් ඕනේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරය කියන්නේ.
කොහොමද ඒක අපි දකින්නේ? මම කියන්නේ ඒ කියන්නේ මේ ඇහැට කියන කර්මජ රූපයක් කියලා. අපි විස්මත වෙන කියන්නේ අපේ මේ ශරීරයේ හරියට දැන් අද කාලේ යදුම ගහ අපේ ඉති දෙදිලා හැදුම ගහක් වගේ. නමුත් කුංචි අම්පුරේ කාලේදී අපේ ඉති දෙදිලා නැහැ නේද? ඇත්තටම අපි ප්‍රතිසන්දි චිත්ත ප්‍රතිසන්දි වශයෙන් මෞකසක දැක ගන්න කාලේදී අපේ ඉති දෙදිලා නැති උපාදාය රූප නැති කෙනින්ම මහභූත පටවියාවේ තියෙන වායුව කියන මහභූතය අතුරු කරගෙනමයි විඥානේ රැකගන්නේ. එතකොට එතන තියෙන්නේ කනබුන ආහාරයේ නැදුණු පටවියාපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුක රූප බලය. ඒ රූපෙට දැකගත්තා පෙර අවිද්‍යා කර්ම තණ්හකින් හේතුයෙන් නාම ධර්මකෙ චිත්තජයසික ටික මේ රූපෙට දැකගත්තා. ඊට පස්සේ මේ නාම රූප දෙක වැඩෙනකොට මේ කය ඇතුළු කරගෙන පවතින හිතේ තියෙන කර්ම ගති ටිකක් තියෙනවා. අන්නේ කර්ම ගති ටිකට තමයි මේක මේ ප්‍රසාද ටික හැදිලා තියෙන්නේ. එතකොට හේර අවිද්‍යා කර්ම සංහා කියන හේතුයෙන් ගැනීම නාම ධර්ම කනගුණ ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු කියන රූපය දෙකම එකට එකතු වෙලා තමයි ප්‍රසාද කියන එක කැදෙනවා. එතකොට චක්කු ප්‍රසාදය කියන එක හැදිලා තියෙන්නේ කනගුණ ආහාරයෙන් හැදෙන පටිආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතු විතරක් ඈඳගත් දැ. අවිද්‍යා කර්ම තණ්හා හේතුයෙන් හැදෙන චිත්තචෛතික පිටක විතර ඈඳගත් දැ. ඒ දෙන්නම එකතු වෙලා හැදුණු රූපය දැන් කනගුණ ආහාරයෙන් හැදුණු පටිආපෝතේ ජෝ වායුව කියන සතරේ දුක්ඛ රූපේ කියන සතර මහා ධාතු රූපේ කියනවා. චිත්තචෛතික ටික කියනවා නාම ධර්ම කියලා. මේ නාම රූප දෙකේ ප්‍රතිපරියර්ථමය කලාවයි ආයතන ටික. ප්‍රසාද ටික හේතුලා හිතින් හේතු ටික හැම වෙලාවෙම ඒ ප්‍රතිසන්දි විඥානය ඇතුළු කරගෙන සතර මහා ධාතු රූපය ඇතුළු කරගෙන පවතින ප්‍රතිසංසිතේ කියන කර්ම ගතිකයටයි ප්‍රසාද ටික හැදෙන්නේ. අපි කියුවෝ දැන් දරුවෙක් අයිති අම්මටද තාත්තටද කියලා ලබු අම්මට විතරයි දරුවෝ අයිති. අම්මා අයිති අර දරුවෙක් හැදෙන්නේ නැහැ. ඌ දෙවෙනි අපච්චි විතරයි අයිති. අපච්චි විතර කියන දරුවෙක් හැදෙන්න හරි ඇති කිව්වොත් වැරදු. මේ දරුවෝ අයිති කාටද? අම්මයි තාත්තයි දෙන්නට. ඒ වගේ අම්මා වගේ කියලා අපි නිකම් හිතමු සතර මහා ධාතු නේද රූපේ. අපච්චි වගේ කියලා අපි නිකම් හිතමු චිත්තජයසික ටික. එතකොට මේ දෙන්නම එකතු වෙලා උපන්න දරුවෝ වගේ තමයි ඇහැ. එතකොට එයා හිතට දන්නවා මේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා කියන්නේ මේ සම්පූර්ණ රූපේ කියන එක පටිඤ්ඤාපෝ තේජෝ වායුක සතර මහා ධාතු. මේ කය ඇතුළු කරගෙන පවතින සිතයි මේ ප්‍රසාද පිහිටලා ඔපේ ඇවිල්ලා හැඩතල හැදිලා තියෙන්නේ සිතේ තියෙන කර්ම ගතිය වලට. අපේ ඉගාව කියන මේ රූපෙ දිහා බලාගෙන බැලුවාම ඇතුලේ ඉන්න කෙනාගේ ගතිය හිතා ගන්න පුළුවන්. ඇතුලේ ඉන්න කෙනාට ඇතුලේ කියන කිසිදයක ටිකේ තමයි හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික හදන. චක්කසෝත ගාන කියන මේ ප්‍රසාද ටික හදන. ඒ වගේම ක්‍රියා කුෂියක් කියලා හඳුනා ගන්න පුළුවන් විදිහට මහ භූත රූපේ හැදෙන්න. ගති ටික ඔක්කොම තියෙන හැම වෙලාවෙම කය ඇතුළු ප්‍රසන්න බවෙන් චිත්තයයිසික ටික. ඒ පිටේ තියෙන ගති වලට සතර මහා ධාතු රූපේ රාශි වෙන එක විතරයි වෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ ප්‍රසාද ගති උපවද ගති ඉතින එක. මේ චිත්තයයිසික ටික නේද? එතකොට ඒ නිසා එයා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන්නේ එයා දන්නවා කන බුල ආහාරයෙන් හැදෙන පටිආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතු නැත්තම් ඒ ඇහැ හැදෙන්නේ නැහැ. එහෙම තිබුණා කර්ම ගතිය නෝනවා නේද? ඒක අවිද්‍යා කර්ම තණ්හා කියන
හේතුයෙන් කියන්නේ චිත්තජයසික ටික නිකා. එතකොට ඈදීනේ කර්ම ශක්තිය මේ ප්‍රතිසන්දි සිටේ බලපෑම වශයෙන් තියෙනවා. ඒකයි දැනෙන්නේ. එහෙම පෙර ඈ හැදාගැනීමේ හැදීමේ වාසනා ශක්තිය ඒ සිටේ නැත්තම් අකුසල ගතියක් තියෙනවා. අනිත් ප්‍රසාදෙට හදන චක්ක ප්‍රසාදෙ හැදෙන්නේ. මොකද ඒක අකුසලයකට කියලා කියන්නේ සිටේ තියෙන එකක් නෙවෙයි. සිටේ එකක් තියෙන නැත්තම් ඒක ප්‍රසාදෙ හැදෙන්නේ. ජාති අන්තරිකය. ඊට පස්සේ අකුසලයකට අකුසලයේ කර්මයේ ගති ටික තියෙන ප්‍රතිසන්දි සිටේ සිටේ කනේ සෝත ප්‍රසාදෙ හදන ගති ටික නැතිනම් අනිත් ප්‍රසාදෙ හදන සෝත ප්‍රසාදෙ හැදෙන්නේ. සිටේ එකක් නෙවෙයි. ඒ හිඳක ජාති දෙහි නැත්තම් කොයි අම්මා තාත්තද අඟ දිහිලි ළමයි උපද්දවන්න කැමති නැති දෙමව්පියෝ නම් හදන්නේ අනිත් අම්මල තාත්තලා අතපය ආයතන හයම තියෙන දරුවන් හදන්න සමහර අම්මල තාත්තලා කැමතිද ඇස් නැති කම් හැහෙන් නැති දරුවෝ මෙහි කරා දෙමව්පියෝ නිකලත්තකට වෙනවා නෙමෙයි දෙමව්පියෝ කියන කියාවකින් කරනවා නෙමෙයි තමන්ට ඒකයි කම්මතු කෝමෝනි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිකරණා කියන කර්මයේ උත්පත්ති කොට කර්මයේ නැහැදකට කර්මයේ පිටිත කොට කර්ම දිරන කොට තියෙන්නේ ඕගොල්ලන්ගේ ළඟම ඥාතිය කර්ම කර්මයෙන් තමයි ওই ආයතන ටික ඔක්කොම දෙන්නේ නැතිනම් කර්මයේ ওই ගැතිය නැති වුණාම මේ ජීවිතය අපිට අම්මා අප්පච්චි කිව්වට ඒගොල්ලන්ට මේ ඇහැ කරන දෙන්න පුළුවන්ද දැන් කර්ම ගතියෙන් හැදිච්ච එක තුපත්ත කරනවා ආහාරපත්ති කරයි තමයි. මේ මොකියද කියුවා ආහාරපත්ති කියනවා. ඒක අයිති ආහාරපත්තියක්. නමුත් ඇහි තියෙනවා උපචේ රූපී කියලා ගන්න. ඔය උපචේ රූපී කියන එක ධර්මාර්ථයේ පරියාපන්න රූපයක් කිව්වේ කියන ගැටි වලට හැදෙන රූපයක්. චක්කායතන උපචේ රූපායතන උපචේ රූපී එතකොට කෙනෙක් හොඳට දන්නවා මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන එක මේ ආයතන ටික නුවණින් එයා මෙහෙය කරලා බලනවා ඇහැ හැදෙන්නේ කොහොමද එයාට කන වුණ ආහාරයෙන් හැදෙන රූපය කය ඇතුළු කරගෙන පෞෂණ චිත්තචෛතසිකයේ ටිකක් කියන භින්න නිසා ආහාරයෙන් ප්‍රසන්නයේ පිළිතිය කියලා දකිනකොට මේ ඇහැ හේතු උත්පත්තිය කුමක්ද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන් හැදිලා තියෙන්නේ මේ ඇහැ කියන්නේ එහෙම ගන්න හින්දායි එහෙම දකින හින්දායි එහ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ මේක මම නම් මගේ නම් මගේ ආත්මය නම් කන්ද පොඩ නැතුව උනා චිත්තචෛතසික ටික නැතුව උනා කියන්න පුළුවන් නේද චිත්තචෛතසික නැත්තම් ආහාරය නැතිනම් ඇහැ කියනකක් තියෙන්නේ ඇහැ කියන එක පවතින චිත්තචෛතසික ටිකයි කනගුණ ආහාරය කියලා දෙන්නම නිසා නම් මේ ඇහැ අයිති කාටද එහෙනම් හේතුව නේද ඒ වගේ දැන් අනුන්ගේ දරුවෙක් තමන්ගේ කියලා හොරකම් කරගත්තොත් අරගත්තොත් මොකද වෙන්නේ? හිදෙවිලම් වෙන්නේ නැරනේ. ඒ වගේ අනුන්ගේ ඇහැක්නේ තමන්ගේ කියලා අරගත්තොත් ආය සංසාර පොලිසියට යන්න වෙනවා. ඈ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ඒ දිනට අයිති ඇහැ අපි මම මගේ කිව්වොත් හොරකම් කරනවා. එතකොට මෙහෙම උත්තර කියන විපාක දාන මොකද? ආපෝ සංසාර නැති ඉරබුදුන් නැහැ. ඒතරොත් විපත්ති ලක්ෂණ කියලා කිව්වේ මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ධර්මතා දෙකින් මේ ඇහැදිලා තියෙන්නේ කියලා යමෙක් හදන්නවා නම් මේ කාරණා පහම හේතුයි නැවත ඇහැ කරන විදිහට බලන්න. ඒ කියන්නේ දැන් ඇහැ මම මගේ ආත්මය කියන විදිහට අතුරු කරනවා කියන්නේ නේද? ඇහැ හැදෙන කර්ම රැස්වීම. ඒ කර්ම රැස්වීම හේතු උනාර කර්ම පහ. ජීවිතින්ද්‍රි කියනක ජීවිතින්ද්‍රි කියන්නේ මොකක්ද ජීවිතින්ද්‍රි කියන රූප ජීවිතින්ද්‍රි සහ නාම ජීවිතින්ද්‍රි කියලා මම ඔකෙදී මේ ජීවිතින්ද්‍රි ලක්ෂණය අපි තේරුම් ගන්න ඕනේ
මේ ප්‍රතිසංසිතකත් හැම පහළ වෙන සිතකම ජීවිතයෙන් ජීවෙනවා. ඒ කියන්නේ ආයතන ටික ජීවත් කරවීමේ කෘත්‍ය ඒ සිත්වලින් කරනවා. එතකොට ජීවිතයෙන් ජීවිතලා කියන්නේ අමාරුත් තමන්ව නැවත නැවත පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව. දැන් මේකදී මම රකිවේ ලෝකේ තියෙනවා දෙකට බෙදුව පණ ඇති වස්තු සහ පණ නැති වස්තු කියලා දෙයක්. පණ ඇති වස්තු කිව්වොත් මොනවද? මානසය, සත්තු, තව ගස් කොළන්. මේ ගස් කොළන් මිනිස්සු මේ ඔක්කොම පණ ඇතිපත්. ඊට පස්සේ මේ පණ ඇතිපත්තුන්ගෙන් මේ සවිඥානක කියන කය පණක් තියෙනව විනාශ කර තියෙන චිත්තචෛතසික රූපේ. ඔය පණ ඇති දේවල් කියලා කියන්නේ ඔන්න ඔය ජීවිතේන්ද්‍රිය කියන වස්තු. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේක විතරක් නෙමෙයි. ඒ බාහිර වස්තුත් තියෙන ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ වෙන කෙනෙකුගේ උදව්වකින් තොරව තමන්ට තමන්ව තවත්තකින් යෑමේ හැකියාවයි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. දැන් මම කියුවේ ඔයගොල්ලෝ අලුතෙන් කරපු දෙකක් අරගෙන කලින් මාස 6ක් අවුරුද්දක් විතර ගාලා ඇවිදින්න. එතකොට කරපු දෙක අඩිය දෙන්නේ නැහැ නේද? ගේනවා නේද? කරපු දෙකක් නැතුව මාස 6ක් විතර ඒ විදිහට ඇවිද්දොත් ඔයගොල්ලෝ මේ කකුල දෙන්නේ නැති වෙනවා. ඉතින් එහෙම දෙවෙන්නේ කියොත් අපිට නැරෙන්න දෙයක් නැති වෙනවා. ඒ ජීවිතේ කිසිල දෙයක් නැහැ. නමුත් අපි මාස 6ක් ඇවිද්දට අපි කකුල දෙවෙන්නේ නැහැ. ඇයි? ජීවෙන ටික හදාගන්න. අර පෙරපුවට බෑ ජීවෙන ටික හදාගන්න. ඒ හින්දා ජීවුණා නම් ජීවුණාම තමයි. දැන් ගහක් බොහෝ දුරට අක්සත් කැපුවොත් පණ තියෙන ඒවා කැපුවොත් කෙරුවොත් එයා ආපහු ඒක හදාගන්න. පොත්පත් එහෙම ගහන්න ගහක් පොත්පත් ජරුවොත් මොකද වෙන්නේ? ආහාර බලහරින් එයා ආපහු ඒක හදාගන්න. මොකද ඒ ජීවිතේ කියන්නේ එයා ඒ රූපේ පවත්වා ගැනීම හැකියාව චක්‍රය එයාට එයාගෙම තියෙනවා. බැරිලා මැරිච්ච ගහක් කෑල්ලක් කැපුවොත් කැපුවොත් මොකක්ද? මොකද ඒ ජීවිතේ නැහැ. ඒ වගේ මේ රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මේ රූපේට පුළුවන්කම තියෙනවා නැතන නැතන දේ වෙනුවට අපෝ රූප උපද්දව නැතන නැතන ගෙවෙන ගෙවෙන කොට සදාන. එහෙනම් රූප ජීවිතේන්ද්‍රිය කියන එක මේ වස්තුන්ගේ අනිත් වස්තුන්ට දෙකම සමානයි කියන්නේ රූප ජීවිතේන්ද්‍රිය. අනිත් වස්තුන්ට වඩා මේ රූපේ වෙනසක් තියෙන මේ කය ඇතුළත කරන නාම ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා. නිරුද්ධ වෙන නාම ධර්ම චිත්තචෛතසික වෙනුවට නැවත නැවත චිත්තචෛතසික හැදීමේ වැඩ නියුලුකුත් තියෙනවා. ඒ හින්දා මේ රූපය තුළ රූප ජීවිතය දෙක නාම ජීවිතය දෙක ධර්මතා දෙකක්ම තියෙනවා. එතකොට අපි දත යුතුයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? නාමයක් හෝ රූපයක් හෝ නැවත නැවත අලුත් වැඩිය කරගන්න පුළුවන් කමයි දතේදී මේ තමයි ජීවිතේන්ද්‍රිය වැඩි. අන්න ඒබඳු ලක්ෂණයක මේ රූපේ පවත්වීමේ හැකියාව. ඒක දැන මේ අත්පයෙන් මහතරම් වැඩි කරුවොත් ගෙවිච්ච බවක් තියෙනවා. අපෝහද කියන්නේ. එහෙම නැතුව කිසිම දෙයක් නැරෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගෙවිලා යනවා. දැන් අවුරුදු 50ක් 60ක් වෙන කෙනෙක් අවුරුදු 50ක් 60ක් අපි අචේතනික වස්තුවක් හදලා වැඩගත්තොත් ඒක කෑදිවත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මේ ජීවිතින්ගේ ලක්ෂණය තමයි ඒව හදන්නේ. එතකොට ප්‍රතිසන්දි මත්කමේ ඉඳලා ජීවිතේන්ද්‍රිය කුච්චේ පටන් ප්‍රතිසන්දි ශ්‍රේණිය ඉඳලා පටන් ගන්නවා. මොකද තේමන නාම රූප නාම වශයෙන්
වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ලෙස රූප වශයෙන් පටවියාපෝ තීතු වායු ලෙස සැලකීම නිවැරදිද යන්න පැහැදිලි කර දෙන්න. කුඩා දුරටම නිවැරදි නැහැ. මොකද ඒකට හේතුව පටවියාපෝ තීතු වායු පතර මහ ධාතු රූපයක් තමයි. චිත්තචෛතික ටික නාම ධර්ම තමයි. නමුත් මේ දෙන්න එකතු වෙලා හදන රූප තියෙනවානේ. ඒවත් රූප වලට ඇයි අපි කියනකෝ ඇහැ. ඇහැට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, ඉතින් කය කියන මේ රූප මහ භූත නෙවෙයි. මේවා සතර මහ ධාතු වලට ඇති නෑ. පටිඝාතු පිටි වායෝ නෙවෙයි. සතර මහා ධාතු නිසා චිත්තචෛතසික වලින් ප්‍රකට රූප. උපාදාය රූප. එතකොට මහභූතයි උපාදාය රූපයි දෙකම දත්ත යුතු රූප කියනකොට. නාම රූප කියලා කියනකොට එතනදී විනස් සංකිතක් කියන එක තියෙන නම කියන්නේ. කියන්නේ ඔගලන්ට නාම රූප කියනකොට සිිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්මවත් මේ ප්‍රසාද ටික ඇහැකන දිවනාදී ශරීරයේ කියන ප්‍රසාද ටික හැදෙනකන්ට මේ නාම රූපය කියලා දකින්න ප්‍රමේ පුත්තියන එහෙම තියෙන තත්ත්ව. ඒකත් නාම රූපය කියනකොට සිිතේ තියෙන නාම ධර්මයි සිිත ඇසුරු කරගෙන පවතින මහභූත රූපයයි මේ නාම රූපය කියලා දකින්න ඕන ප්‍රමේ පුත්තිය. මේ නාම රූප කියන දෙයාකාරකම පවතින. එතකොට අපි කියමු නාම රූප නිසා විඥානය, විඥානය නිසා නාම රූපය කියන තැනකදී මේ දක්වනකොට විඥානය නිසා නාම රූපය කියලා කියනකොට අඳුරන සිටේ කියන නාම ධර්ම ප්‍රසාද ටිකක් පෙන්නේ යුතුයි. නාම රූප නිසා විඥානය කියනකොට පෙන්නේ යුතුයි අනෙක්. සතර මහා ධාතු රූපය නාම ධර්ම ටිකක් නිසායි කියන්නේ. අපි දැන් හිතේ ගොඩ ගහපු ප්‍රශ්න වලට යෝ ගැඹුරු කෙරෙනකොට යනකොට කරන දෙයක් නෑ. ඇස්චික ලොකු නගරෙ වෙදී මොකද මේ එපිලේ අපි මෙහෙම කරන කිව්වොත් මම ඔයාලට උදම් උපමාවක් අපි මෙකට කියන්නේ කොහොමද බකල් වලුවතේ උපමාවක් මොකද ලොකු කලු කලක් කියලා හිතන්නකෝ. හරිද? මේ මහත්තයා එනවා අඳු මිටි ටිකක් උස්සගෙන ඇවිල්ලා කළු ගලට නගිනවා. නැගලා අඳු මිටි වලින් මේ කළු ගලේ කැටයමක් කොටනවා කියලා කියද්දී දැන් මෙයා නිසා මේ මහත්තයාගේ අතේ තියෙන ආයුධ ටිකෙන් මේ ගලේ කැටයමකුත් කැපෙනවා. තේරෙන්නේ? නමුත් මේ ගල මෙයාට පිළිතුරෙන්නත් උපකාර වෙලා තියෙනවා. දැන් මේ ගල මෙයාට පිටලා ඉන්න උපකාරකුත් මෙයාගෙන් ගලට වෙන උපකාරයක් කියලා දෙකකින් සම්බන්ධයි. තේරෙනවා? එතකොට අපි කියමු විඥාන පත්‍ය නාම රූපම් කියලා කිව්වහම මෙයා නිසා නාම රූපයි කියලා කිව්වහම මෙයා නිසා අපේ තියෙන ආයුධ ටික නිසා මේක කැටේ මතේ නේද? මෙයා නිසා වෙනකොට ගලට වෙන දේ වෙනවා. නාම රූප නිසා විඥානය කියනකොට ගල නිසා මෙයා ඉන්න හැටි වෙනවා. දැන් ගල මෙයාට හිතගෙන නැතිනේ. දැන් හිතගෙන ඉන්න තැන කැටේම කොටන්න පුළුවන්ද? දැන් අපි කියමු ගලේ මෙතන හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉන්න තැනක දැන් කකුලට ගහගන්න. එතන තිහිතලා ඉඳගෙන වටේම කැටේම කොටනවා නම් දැන් ගල දෙආකාරකින් මේ එක පුද්ගලයට උපකාර වෙලා. එකක් මොකක්ද උපකාර? හිතයි කියන්නේ එකක් එයාගේ කැටේම කොටනවා. එතකොට අපේ මෙයා නිසා අපේ තියෙන ආයුධ ටිකෙන් කැටේම කොටනවා. ඒක හැමදෙයින් විඥානය නිසා නාම රූපයි කියලා පුද්ගලයන් නිසා වෙන දෙයක්. නාම රූප නිසා විඥානය කියනකොට අපේ තියෙන ආයුධ ටිකයි ගලයි නිසා මෙයා මේ බුද්ධ හිටගෙන ඉන්නේ. කියනවා. අනේ යෝගේ හැමලාම වස්තු රූපයයි නාම ධර්ම ටික නිසා හිතපවති. එහෙම පවතින හිතේ නාම ධර්ම ටිකෙන්ම මේ කය විනාශ කරන තේ කියලා දෙකක් තියෙනවා.
එහෙම නැතුව අපි පොඩක් දුරට විඥාන නිසා නාම රූප නාම රූප නිසා විඥානය කියවහම දකින්නේ එකම සිද්ධිය අනිත්තරද එහෙම වෙතොත් කරන්නේ ඒ කියන්නේ ගලේ හිටගෙන ආයුධිකෙන් කැටේම කොටන කැටේමයි ආයුධිකෙන් නිසා මෙයා ගලේ ඉඳිවිව නරුදු හිටගෙන පිටිපලා ඉන්න එක වෙනම සිද්ධියක් වෙන එක වෙනම සිද්ධියක් කොටන කැටේම හිටගෙන ඉඳ බෑනේ නේ අනේ වගේ කැටේ මොකටනෝද තමයි මේක ඔබවත් කරනවා ප්‍රසාද ටිකාදනවා ඒ කය ඇතුළු කරගෙන බවද සිටේ නාම ධර්ම ටික මේ ප්‍රසාද ටිකාදනවා ඔබවත් කරනවා නමුත් ප්‍රසාද ටිකේ උපේ මෙයා ජීවත් වෙනවා නෙමෙයි හිත තියෙන්නේ කය ඇතුළු කරගෙන පෞතේ වස්තු රූපේ මහා භූත රූපේ ඇතුළු කරගෙන සිටේ තියෙන නාම ධර්ම ටිකයි මහා වස්තු රූපේ මහා භූත රූපේ ඇදී ටික නිසායි සිත තවති එහෙම පෞතේ තියෙන සිටේ නාම ධර්ම ටික ප්‍රසාද ටිකයි විඥානය සහ නාම රූප නාම රූප නිසා විඥාන කියන ධර්මතාව දෙකම දෙතේදී අන්‍යමඤ්ඤ ප්‍රත්‍යක් වෙනවා හැබැයි අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය අපි දතේ යුතුයි එක් සහජක විද්‍යුත් කියන තව ප්‍රත්‍ය වල වෙනස් වෙනවා එතකොට ඒ නිසා රූප කියලා නාම රූප කියලා දකිනකොට ද්‍යාකාරිකම දතේ යුතුයි යත් එකෙන දැන් මේ නාම රූප කියලා අර්ථ දක්වන්නේ ප්‍රතිසන්දි මට්ටමේ සිතකද එහෙම නැත්නම් විපාක මට්ටමේ සිතකින්ද සෝත්‍ය විපාක මට්ටමේ සිතකින්ද කියලා තරගලකට ප්‍රතිසන්දි මට්ටමේ සිතකින් නාම රූප වෙන එකත් ඊට පස්සේ නාම රූප නිසා විඥානය වෙන එකත් අතර වෙනසක් එතකොට මොකද ඊට පස්සේ එක්ෂණිකව උපදින අරමුණ වලදී නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප වෙනවා කියන එක දෙකේම ගොඩක් අර්ථය ළඟින් යනවා නමුත් නාම රූප දෙකේ අන්‍යතම දෙයක් තියෙනවා ඕකම උපකාරී වෙන සිද්ධියක් තියෙනවා ඒ කොච්චර කෙරුවත් ඕකේ තව ඉඳනවා විප්‍රයුක්ත කියලා ප්‍රත්‍ය ඒ කියන්නේ නාමයයි රූපයයි දෙක නිසා විඥානය පවතින විඥානය නිසා නාමය රූපයි පවතිනවා හැබැයි හැම වෙලාවෙම විඥානයේ කිසිදෙදිලා නැහැ විඥානයේ ගැටලක් නැහැ මේ රූපේ වෙන වෙනම තියෙද්දී අන්න පුතේ ඔකට කියපුවා ගොඩක් දෙනෙක් ඉඳ අපි ඒක දැන් කරපස්සට දැනට තේරුම් ගන්න නාම රූප කියනකොට ප්‍රසාද ඒ කියන්නේ උපාදාය රූපත් ගතේ තියෙන නාම ධර්මයි උපාදාය රූපයි ගන්න අවස්ථාව පුත්තේ හිතේ තියෙන නාම ධර්මයි මහභූත රූපයයි ගන්න අවස්ථාවක් නේ. එතකොට නාම රූපයි කියනකොට මේ ද්‍යාකාරෙම රූපයේ දත යුතුයි. ඒකයි රූපය කියලා කියන්නේ චත්තාවච මහභූත චතුර්ණච මහභූත නම් උපාදාය රූපන් කියලා මේ දෙකම නම් කරන රූපය කියලා කියනකොට ඒක දෙකම දත යුතුයි. ගාවට තව තියෙනවා තර්කයක් කියන්නේ. ඇසට පෙනෙන වර්ණ සතහන උපාදාය රූපය. අභියස් පේන්න තියෙනදී ප්‍රශ්න තියෙන්නේ ඇස් පේන්න නැති එකද අකුරු පොඩි එකද ඇසට පෙනෙන වර්ණ සතහන උපාදාය රූපේ කණ්ණාඩිය හැදෙන ප්‍රතිබිම්බයේ තේ නිරිඟුවක් නම් ඒ බාහිර යන පැනවීමක් කරන්න බැහැ නේද නමු සමචිත්ත පරියාය යැනි සූත්‍රවල උපාදාය රූපේ බාහිර යන්නේ ස්ථීර කරනවා මේ පහදා දෙන්න. දැන් තියෙන ප්‍රශ්න. ඇහැට පෙනෙන වර්ණ සතහන කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය හැදෙන ප්‍රතිබිම්බයක් වර්ණ සතහනක නිරුද්වක් කියලා පෙන්න එකත් වර්ණ සතහන. නිරුද්වක් ඒ බාහිර යන පැනවීම නිරුද්වක් නම් ඒ බාහිර යන පැටවීමක් කරන්න බැහැ. දැන් මම තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම පැටවීමක් කරන්න බැරි? ඒක තේරුම් ගන්න තමයි තමයි මේක මේ මෙජ වෙන කන්නේ කවුද මේක දිනාපුවා? අපි කතාත් හදයි මොකද තාර්කික අපි කතා කරමු. ඒ කියන්නේ මම අමදාම කියන්නේ ශ්‍රද්ධාවෙන් හේ කියලා පිළිගන්නවට වඩා කතා කරලා හිතලා හරියටම ගැළපෙනවා නම් අපි ඒක ගන්නවා. නැත්නම් අපි අයින් කරනවා. ඒකදී අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මම ඉතලෙත් විදුලියෙන් කෙනෙක් වෙයි. සාමාන්‍යයෙන් එහෙම ලැජ්ජ වෙන්නේ කටයුතු කරන්නේ. දැන් තර්කයක් හරි.
දැන් අපිට පොඩි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද? ඇහැට පෙනෙන වර්ණ පතහම කණ්ණාඩියට ගැටෙන ඡායාවක් බඳු. ඇහැට පෙනෙන මිදුම්බුවක් වගේ නම් ඒ කියන්නේ කිසිම දෙයක් අත් ගන්න බැරි ශුන්‍යතාවයේ නිත්‍ය එකත්ම ඒක බාහිරයි කියලා පැනවීමක් කරන්න බැහැ නේද කියලා මට තියෙන ප්‍රශ්නේ ඇයිද කියන්නේ. නහක කන්නේ අමාරුද කවුද කියලා. එතකොට එතනදී මෙහෙම කාරණාවක් ගන්න. දැන් ඇහැට පෙනෙන වර්ණ සතහන ගන්න. දැන් වර්ණ සතහන ගත්තාම මහ භූත වලට අයිති නැති වෙන්න පුළුවන්. ඇහැටත් අයිති නැති වෙන්න පුළුවන්. නමුත් ඇහත් මහ භූතත් කියන තැනක පොසවලන මොකන්නේ ඇහැට සාපේක්ෂව බාහිර නැහැ. අපි කතා කරන්නේ වෙන දෙයකට සාපේක්ෂව නෙමෙයි. ඇහැට සාපේක්ෂවයි. එතකොට හැම වෙලාවෙම ආධ්‍යාත්මික බාහිර කියලා පුද්ගලයට සාපේක්ෂව බෙදන්න එපා. එහෙමද? පුද්ගලයට සාපේක්ෂව බෙදනවා බෙදනවා නම් යථාර්ථයෙන් අපි අයින් වෙනවා. එහෙමනම් පුද්ගල වශයෙන් කතා කරගත්තේ. පුද්ගල භාවයෙන් කතා කරනවා නම් මේ කය බාහිරයි කියලා ගන්න එක අපිට. අපේ ශබ්දයක් බාහිරයි කියන්නේ. ගන්ධයක් බාහිරයි කියන්නේ. එතකොට මේ කය ආධ්‍යාත්මය කියලා ගන්න පුළුවන්. අපේ ශබ්දය ආධ්‍යාත්මිකයි. හදි ශබ්දය මේක ආධ්‍යාත්මික අනුගත ශබ්ද බාහිර කියලා ගන්න පුළුවන්. පුද්ගල භාවයක් ගන්න. නමුත් යථාර්ථයෙන් ගත්තාම හැම වෙලාවෙම ඇහැට සාපේක්ෂවයි රූපේ බාහිර වෙලා තියෙන්නේ. එහෙම නැතුව බාහිර කියලා කියන්නේ එතන ඇතිකමකින් පෙන්වත් හදන සිද්ධියක් හෝ එහෙම දෙයක් නෑ කියන හදන සිද්ධියක් හෝ නෙමෙයි. දැන් අපි නිකමට කියමු ඇහැ තිබුණට අපිට ඕනේ සත්‍යහනක් ඇහෙන් බලන්න පුළුවන්ද? මහ භූත ටික විතරක් තිබුණොත් මහ භූත ටික විතරක් තිබුණොත් ඒත් අපිට ඕනේ සත්‍යහන හදලා බලලා ගන්න පුළුවන්ද? ධාතු නානත්වය කියන එකක් තියෙනවා. අවකාශ ධාතුවේ සතර මහ ධාතු රාශි වෙලා තියෙන ආකාරයත් මේ ඇහත් මේ ඇහෙන් බැලුවාම මහ භූත නිසා පෙනෙනවා. හැබැයි ඇහට තා අපි අර කිපොහතර පෙන්නන අපි ඡායාව ගත්තොත් අපේ ඒකේ කණ්ඩායම් ඉදිරියින් ඉන්න කෙනාට අයිතිත් නැහැ. වීදුරු වලට අයිතිත් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ වීදුරු ඇසුරු කරගෙනයි පවතින. වීදුරු නැතුව කවදා ඡායාව පතිතේනවද? ඒ නිසා මහ භූත ටික අසුරු කරගෙනමයි පවතින්නේ. ඒකයි ඒක හැඩයක් බලන්න තමයි අපිට හැතම 30000 ගානක් යන්න වෙන්නේ. දරුවා බලන්න යනවා, පුතා බලන්න යනවා, අම්මා බලන්න යනවා කියලා අපිට යන්න වෙන්නේ මොකක් නිසාද? ඒ හැඩේ චිත්තජයිතිකට හෝ ඇහැට හෝ විතරක් අයිති නම් මෙතනින් ගම්ම අම්මව ටකලා දීලා මම වගත්ත දරුව ඉවරයි. නමුත් එහෙම නැහැ. මහ භූත ටික තියෙන්නත් ඕනේ. චිත්තජයසික ටික තියෙන්නත් ඕනේ. චිත්තජයසික ටිකෙන් හඳුන්නේ ප්‍රසාද ටිකයි චිත්තජයසික ගැස්සිය ඕක. ඒ කියන්නේ ඇහැ තියෙනවා කිව්වහම ඇහැ තියෙනවා කිව්වහම යකින් තියෙනවා විඥාන නාම රූප සලආයතන වල තියෙන්නේ කියලා. එතකොට මේ ටිකේ සම්බන්ධය එක දිගටම තියෙනවා. ඒක රූප එනකොට සලආයතන පැත්තට පස්ස කියන එක පනවද ඉතරයි තියෙන්නේ. මේ ඇහැ පරිඥානක ඇහැට ගෙලින්ම මේ රූපය හම්බවෙන්නේ. ඒක සිද්ධියක් තියෙනවා. එතකොට එතන තියෙන සිද්ධියක් තියෙනවා අවස්ථාවත මහ භූත තියෙන තැනක ඇහෙන්ම රූපය හදලා ඒ ඇහැටම ගැටලා මේ තියෙන්නේ. එහෙම නැතු තියෙන්නේ වේගවත්කම අපිට තේරෙන්නේ නැහැ. අපිට තියෙන රූපය ඇහැට ගැටෙනවා නෙවෙයි කවදාවත්. මේ ඉන්ද්‍රිය
පුත් ඇහැ ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඉන්ද්‍රිය කියන ප්‍රදාන සතර මහා ධාතුව තියෙන තැනක ඇහෙන්න වර්ණසකහන් ටික උදුරලාගෙන රූපයක් හදලා ඒ රූපේ මේ ප්‍රසාදයකට ගැටලා තියෙනවා. අර මං කියන්නේ දැන් බල්දකක් ගන්න බල්දකකින් වැඩ දෙකක් කරා. උත්තරම කරුවල වෙලාවක බල්දයක් තියෙන කියලා පේනවද? ඒ බල්දකෙම ආලෝක කරලා ඒ බල්දකෙම තමව පේනවා. එයාගේම ආලෝකෙන් එයාම පේන තව රටක් කරලා තියෙනව නෙමෙයි. කොහොමද ඉතර කියලා කළම නැත්ද දෙයක. හරිද? එතකොට තමම ආලෝකමත් කරලා ඒ ආලෝකෙන් තමවම පේනඳ රටක් කරලා තියෙනවා. ඒ වගේ මේ ඇහිම රූප හදලා ඇහැට ගැටලා තියෙනවා. ඒකයි බාහිර රූපේට කියන්නේ අපි කියවන රූපේ හැදෙන්නේ මොකෙන්ද? අවිද්‍යා කර්ම තණ්හා පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ හැදෙන්න ওই ප්‍රත්‍ය පහ කියන්නම වෙනවා. එතකොට ඇහැට පෙනෙන රූපේ වර්ණ සතහන කියන එක පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ ඇයි කියන්නේ? හොඳට විශ්වාසලා ඉන්නේ. තව තවත් තව තවත් අවස්ථා ගන්නවා. හරිද? ඇත්තටම රූපේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියන මේ ඔක්කොම රූප ටිකත්, බාහිර රූප ටිකත්, ආධ්‍යාත්ම රූප ටිකත් ඔක්කොම රූප ටික රූපවදන් කරලා තියෙනවා. එතකොට උගල අහලා තියෙනවා නේද රූප උපාදාන ස්කන්ධේ හැදෙන්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නේද? එතකොට මේ බාහිර වර්ණ රූපය බාහිර කියන්නේ හැක් පාදයේ වර්ණ රූපේ හැදලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන්. අන්න හොඳට හිතන්න වෙන තැන. ඇයි මේ රූපේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය ලෝකයේ ඇතිවීම ලෝකයේම නැතිවීම ලෝකයේ නැති කරන ප්‍රතිපදාව භව්‍යක් වුණ සර්වදේ පාන. දැන් ඊට පස්සේ ලෝකය කියන්නේ මොකද්ද කියලා අහුවහම ඇහැ ලෝකයයි රූපය ලෝකයයි චක්කු විඥාන ලෝකයයි කන ලෝකයයි ශබ්ද ලෝකයයි රූප විඥාන ලෝකයයි. දැන් අපිට ඇහැ භව්‍යක් වුණ සර්වදේ කියලා කිව්වොත් කිසිම තර්කයක් නැති නිකන්. චක්කු විඥානයේ භව්‍යක් වුණ සර්වදේ කිව්වොත් කිසි තර්කයක් නැති නිකන්. රූපේ බඹයක් ඔය පෙනෙන රූපේ මේ බඹයක් කොන්න ශරීරයේ চাইති කියලා කිව්වොත් පිළිගන්නවද? තර්කයක්. එතකොට හරියටම වුණෝ ලෝකෙම බඹයක් කොන්න ශරීරයෙන් දැකපු දවසට අහසෝ මත්තර වෙනවා. වෙනවා. බාහිර ලෝකයක් වුණා ඉතුරුලා නෑ. ඇයි මේ රූපේ බාහිර රූපේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදලා කියලා කියන්නේ වෙන මොකුත් හිතන්නේ නෙවෙයි. මේ ඇහැ හැදලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන්. මේ ඇහෙන්නම් මෙබඳු වර්ණසතහනක් හදලා දෙන්නන්නේ. එහෙනම් මේ පෙනෙන රූපයට කියන්න තියෙන ප්‍රත්‍ය ටික තමයි මොකද්ද? ඇහැ හැදෙච්ච ප්‍රත්‍ය ටික. මට රතුපාට කංගාගයක් දාලා අර විත්‍ය දෙහ බැලුවොත් විත්‍ය රතුපාට වෙයි. අපි කවුරුන් දාගෙන බැලුවොත් විත්‍ය රතුපාට වෙන්න තියෙන හේතු ටික මොකද්ද? රතුපාට රූපයක් තියෙන හේතු මොකද්ද කියලා වොත් කණ්ණාඩි කියන්න වෙන්නේ නැද්ද අපිට? කණ්ණාඩි හැදිච්ච හේතු ටික කියන්න වෙනවා මිසක ඒ විත්‍ය රතුපාට වෙලා පේන රතු රූපයක් තියෙන හේතු මොකද්ද කියලා වොත් කියන්න වෙන්නේ මොකද්ද? කණ්ණාඩි තමයි. කන්නාඩි ඇඳලා තියෙන හේතු ටික තමයි කියන්න වෙන්නේ ද්විතීය රතු පාට වුණා. ඇයි? කන්න යම් යම් කවුරු ටිකකින් කන්න රතු පාට කන්නාඩියක් ඇඳලා තියෙන්නේ ඒ කන්නාඩියෙන් බලනකොට ද්විතීය රතු පාට වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද්විතීය රතු පාට වෙන්න හේතු ටිකක් පෙන්වන්න බාහිරේ. මේ කන්නාඩිය නැතුව ඒක හැදෙන කෑලි ටික නැතුව ද්විතීය රතු පාට වෙච්ච හේතු ටිකක් පෙන්වන්න බාහිරේ. පුළුවන්. ඇහැට සාපේක්ෂව රතු පාටක් නොපෙනෙනවත් නෙමෙයි. ඇහෙන්න පිටි රතු පාට කරලා ඇහැටම රතු පාට පිටියක් පේන්න සමත් කළා නෙමෙයිද කියන්නේ?
සතුපාත දිට්ඨියක් සිදිර සතුපාත දිට්ඨියක් අපිට පෙනෙනවද? ඇහෙන දිට්ඨිය සතුපාත කරලා ඇහැතව සතුපාත දිට්ඨියක් පෙන්නලද තියෙන්නේ. හරි. එතකොට මේ රූපෙට කියන්න වෙනවා ඇහෙන්ම හදලා තමයි. නමුත් ඇහෙන් බලන්න පුළුවන් මට්ටමක තියෙන හින්දා ඇහැට ගැටෙන මට්ටමක තියෙන හින්දා බාහිරයි කියලා කියන්න වෙනවා ඒ සතුපාත. සතුපාත කියනක බාහිරයි කියන්න වෙනවා ඇහැට සාපේක්ෂව. හැබැයි ඒක මහ භූතයන් නිසා පවතින විත්‍ය නිසා පවතිනවා කියන්නේ නෝ විත්‍ය කියන්න බෑ. මහ භූත නිසා පවතින කියන්නේ නෝ මහ භූත කියන්න බෑ. මොකද විත්‍යවත් නොතිබුණා නම් රතුපාත පිටතට තියෙන තැනක් නැහැ. නමුත් ඒ රතුපාත විත්‍ය නිසා කියන්න වෙනවා විත්‍ය කියන්න බෑ. ඊට පස්සේ ඒ රතුපාත ඇහැට සාපේක්ෂව බාහිරයි විත්‍ය හිතා ඒක උපාදායයි. විත්‍ය අතුරු කරගෙන තියෙන විත්‍ය නිවි හැදිලා තියෙන හැබැයි මොකද්ද? ඔකේ වීදුරු කෑල්ල දැන් අර කෑල්ල හැදෙන්නේ මේ රතු පාටයකට. වීදුරු රතු පාට වීදුරුවා ඊට පස්සේ ඒ ප්ලාස්ටික් ෆ්‍රේම් එක කොයි වගේ කැරිතේ විස්තර කියන්නේ. විත්‍ය රතු පාට වෙන්න තියෙන හේතු ටික මොකද්ද කියලා අහුවොත් ප්ලාස්ටික් ෆ්‍රේම් එකේ රතුපාත වීදුරු කැලල කොයි කියලා මෙහෙ කැලේ ටිකක් විස්තර කිව්වම අපකල නියමකත් දෙකලා අහන්නේ වෙන එකක් කියන්නේ නැහැ. ඒ වගේ තමයි තේන්නේ වර්ණගතහන කියන්නේ මොකද? අවිද්‍යා කර්ම තමයි ආහාරය. ඒක අපිට පුදුම මේකත් අවිද්‍යාවෙන්ද හැදුනේ කියලා අපි එහෙම නැත් කියන්නේ. ඈ මේ කර්මෙන්ද හැදුනේ මේ ප්ලාස්ටික් කැලල? පර්මහවටද හැදුනේ මේකත් කියලා හිතන. නමුත් මෙතන මහ භූත ටික නෙවේ ගැන නෙවේ මේ කතා කරන්නේ. මේක බොහොම සියුම් සිද්ධාන්තයක්. එක දර්ශනයක් කියලා කියන්නේ දැකේ මාත්‍රයකට ලෝකේ උපදින. ඇති මාත්‍රයකට කන උපදින ලෝකේ කියනක උපදින. ලෝකේ කියනක පිටකයක් නෙවෙයි. තියෙන එකක් නෙවෙයි. යන්තිච්ච සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම අවස්ථාවට හටගෙන නැති වෙනවා කියලා කියන්නේ ඒකයි. කණ්ණාඩි දිහා බලනකම් මේ රතු පාටක තේනේ. කණ්ණාඩි ගැලෙවුත් හෝ අහක බැලුවොත් මොකද ආපහු මේකත් දැන් අපි පැත්තකට ගිහිල්ලා අපි දැකපු අත්දැකීමෙන් රතුපාට මිත්‍යාවක්ම හිත හිතා ඉන්නවා. අපි රතුපාට මිත්‍යාවක් කියලා හිතන වෙලාවට පිටර සමහර විටක තියෙන මොකක්ද? කහපාට එකක් වෙන්නේ. හා කහපාට එකක්ද තියෙන රතුපාට එකක්ද තියෙන්නේ කියලා බලමු කියලා රතුපාට කණ්ණාඩිය දාගෙන සංගල බලනවා. වරහට ආයෙත් රතුපාට. රතුපාට මිත්‍යාවක්ද තියෙන්නේ කියලා හිතාගෙන ආපහු යනවා. ආයෙත් දැන් කණ්ණාඩිය අත්දැකීමෙන් තොරව පවතින ඇත්ත හිතන්න අපිට හයියන්නේ. කණ්ණාඩි අත්දැකීමෙන් තොරව ඒක ඇඳගත් නැතුව ඒක දෘෂ්ටි වශයෙන් ගන්නතු පවතින ස්වභාවය සිහි කෙරුවොත් අපිට හම්බ වෙයි දිට්ඨිය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? දිට්ඨිය කියන එකකට ආවෙනික විච්ච වර්ණය මොකද්ද කියලා ඇහෙන් බලලා ගන්න බැරි මූණට තියෙන. එහෙම අවබෝධයක් කියනකොට ආයෙත් ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ රතු. හැබැයි රතු පාටේ පේන්නේ අපි එතන ගන්නවා මේ රතු පාටක කෙනෙක් දැනක පවතින ඇත්ත තමයි මොකක්ද? ගඩොල් වැඩි දිනචෝලින් හැදුලා තියෙන්නේ ඒකේ පාට මෙන්න මේකයි කියලා නොවනින් ගන්නවා ඇහැට මෙහෙම රතු පාට පෙනෙන. ඊට පස්සේ පැත්තකට ගියහම දැන් රතු පාට චුට්ටක් නැහැ. දැන් තියෙනවා නම් තියෙන්නේ ගඩොල් වැඩි දිනචි ටික පා නොවනින් ගන්න ටිකක් විතරයි අපිට නිමිති මොකුත් හිතින්න බෑ. ඒකන සිහි කරගන්න විදිහ නිමිති හිතින්න බෑ. නිමිති හිතියොත් ඒක කර්මයක් වෙනවා. ප්‍රඥාවකම උතර. ඒ වගේ අපි දන්නවා දැන් ඒ රතුපාත කණ්ණාඩියක බැලුවා වගේ දැන් මේ ඇහෙන් කර්මද ඇහෙන්නේ මේක බලන්න බලා තියෙන්නේ. මේ ඇහෙන් බලනකොට උන හැඩතටහනක් හදලා පෙන්නනවාමයි. දැන් මේ පෙන්නන හැඩතටහම පටිච්චදල කියන්නේ පටිච්චාපෝතේජෝ වායුව කියන සතර මහා ධාතුව තියෙන දැන. හැබැයි සතර මහා ධාතුව නෙමෙයි. දැන් මේ දෙන්නේ හැදකට ඔක්කොම රතු පාට වගේ. එතකොට ඒ නිසායි මේක උපාදායයි. මහ භූත ටික ඇතුළු කරගෙන තියෙ මේ චිත්‍රය. අවිද්‍යා කර්ම තමයි ආරගෙන මේ ඇහැ ඇතුළු ප්‍රත්‍ය ටික තමයි මේ රූපයේ හැදෙන්න තියෙන ප්‍රත්‍ය ටිකට කියන්නේ. අපි අහකට ගන්නකොටම දැන් රතුපාත නැහැ වගේ දෙයක් වෙනවා. සතහන් එකක්වත් නැහැ යථාර්ථයේ.
නමුත් අපිට යථාර්ථයේ හිතන්න සිහි කරන්න තාම හයියක් නැහැ. ඒකට අපිට මේ යථාභූත ඥාන ලැබෙන්නේ නැහැ කියලා කියනවා. අපි තාම ලෝකේ කියලා කියන්නේ විඥානය අධ්‍යක්ෂින් විතරයි. අපි භාවනා කරනවා කියන්නේ අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් මේ විඥානයේ අධ්‍යක්ෂ විපස්සාවචනේ අතහැරලා පවතින ඇත්ත සිහි කරගන්න නොවට අසු කරගන්න පුළුවන් හයියක් අපිට එන්නවා. යථාභූතය කියන්නේ රතුපාද කණ්ණාඩිය දාගෙන බලනකොට මුත්‍ය රතුපාටයි කියලා දැනෙනවා. කණ්ණාඩියේ අහසට අරගෙන කණ්ණාඩිය අත්දැකීමෙන් තොරව මුත්‍ය ඇදලා තියෙන්නේ කොහොමද? මුත්‍යකට ආවේනික වෙච්ච නියම ඇත්ත මොකක්ද කියලා අහගන්න වෙනවා. ඒක අහගන්න වෙන්නේ කණ්ණාඩි බල දාලා බලපු ඇහැකින් තොරව නුවණකින්ම දැකපු කෙනෙකුට විතරයි. ඉස්තෙල්ලාම කණ්ණාඩිය නැමැති ඇහැකින් බලන්න හැතුව නුවණකින් විතරක් ඕකේ පවතින වහනේ දැකපු කෙනෙකුට හිතියනම් හිතේ බුදුහාමුදුරු විතරයි. එහෙම දැකලා කණ්ණාඩියෙන් බලන අපිට කියනවා. ඉතින් කිව්වත් අපි බලන්නේ කණ්ණාඩියෙන් ඉඳ අපිට පේන්නේ නැහැ මේ තේනෙදි ඇත්තට. එතකොට රූපේ බාහිරයි කියන එක සහේතුකව තවත් කියන්න පුළුවන් කමක් තමයි ආධ්‍යාත්මික කියලා අපි එකමත ගත්තු ඇහැපැත්තට අයිති නැතුව මහභූතයන්ට අයිති නැතුව පාලදීම තමයි ඒක ජීවිතයට විදියට නෙමෙයි කියනවා. මොකද මේ ප්‍රසාද ටික නිසා ඔසවල පෙනෙන එක ඒක ඇඟිලිෙන් බාහිරයි කියලා කියන ඇහැත් ආදේශය. හැබැයි මතකින් ඇහෙන්ම ඇහැට දාපු කාචයෙන්ම විත්‍ය රතුපාත කරලා රතුපාත විත්‍යත්ම දකින්න හදලා තියෙනවා. ඒ ඇහැම ওই කාචය වෙනස් කරන සිද්ධියම තමයි මේ වෙලා තියෙන කර්මයට වෙලා තියෙන ප්‍රසාදිතික කර්මයේ රණ වෙනකොට ප්‍රසාද රණ. ඒවදු ප්‍රසාදිත රූපියක් හදලා ඒ මත්තමට විඳින්න හදලා. ආයෙත් හිත තව ටිකක් සිවුම් වෙනකොට හිතේ තියෙන චෛත්‍යික ඉතා සුමට වෙනකොට සුකුම වෙනකොට ප්‍රසාදිතික සුමටයි සුකුම. එතකොට තේහෙන රූපති ඒ මත්තමට ආයේ දැන් අහසේ තියෙන රූපක් අපිට තේින්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ අහසේ ඉන්නේ රූප නැද්ද? රූප බලක ඕන තරම් නැහැ. ඇයි පේන්නේ නැත්තේ? රූප නැද්ද? අපිට දැන් ඇහක් නැහැ ඒ මත්තමට. ඇහක් නැහැ ඒක. ඇස් නැහැ. තියෙන මත්තමට තමයි රූප පැහැලා තියෙන්නේ. ඔබගොල්ලෝ හිතගන්නොත් මේ ඇහැ තාම සිවුරුයි. එදාට ඒ ඇහැට මේ අවකාශයේ තියෙන රූප පෙනේ. රූප පෙනේ. එතකොට ඔබලන්ට පෙනේ ඇහෙන්ම රූප හදලා අපිට පෙනෙනවා මිසක ඒක මෙහා රූප තියෙනවා අපිට පේන්නේ නැහැ යන දර්ශනයයි කියන්නේ. මේ කෙලෙස් නැති කෙනෙක් ඉන්නේ කද්දීම. ඇයි අපිට නොපෙනෙන දෙයකින් දෙයක් කොහොමද නිම්මත ගන්න? අර කතාවක් කියන්නේ අවබෝධයෙන් තේරෙන සමුදේට සාපේක්ෂයි මොකක්ද? දැන් සාපේක්ෂතාවයක් තියෙනවනේ ලෝකෙ. ඈ දැන් අපි කියමු උඩට සාපේක්ෂයි යට, උතුරට සාපේක්ෂයි දකුණ, නැගිනේට සාපේක්ෂයි බටහිර. ওই විදිහට අපි ප්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවනේ. එතකොට සමුදය අපිට පහම් දැල්ල පත්තු වීමට සාපේක්ෂයි මොකක්ද? නිවීම. නිවීමට කුමක් සාපේක්ෂයි? පත්තු වීම. යක දිවස් නිවීම එකට කොහොමද සාපේක්ෂය? නිවීමට අපි සමුදයට සාපේක්ෂයක් කියන්න පුළුවන්. නිරෝගයට සාපේක්ෂයක් ඇති දෙයකට සාපේක්ෂ නැති බව කියන්න පුළුවන්. නැති දෙයකට සාපේක්ෂය තියෙන්නේ. ඒවා කිසිසියක් නැතිය. එතකොට අපිට ආයතනයන්ට පෙනෙන දෙයට සාපේක්ෂව කතා කරන්න පුළුවන්. නමුත් නොපෙනෙන දෙයට රූප තියෙනවා. නමුත් අපිට නොපෙනෙනවා. සිද්ධිය ගන්න බෑ අපිට. ඇයි?
රූප තියෙනවා කියන නිගමනයකට අපි ඇවිල්ලා තියෙන්නේ අද අපිට පෙනෙන තියෙන රූපයකට සාපේක්ෂව කතා කරන සිද්ධියක් විතරද අපිට තියෙන අත්දැකීමකින් නෙමෙයි. බැරි වෙලා අද අපිට ඇහැට පෙනෙන රූපයේ පිළිබඳව තියෙන අත්දැකීම නොවුනහම ඒක උදේ ඒ රූපයකට සාපේක්ෂව කතා කරන කතා කිරීමක් නැහැ. අපි කතා කරලා තියෙන රූපයකට සාපේක්ෂව මිසක ඇහැට සාපේක්ෂව නෙවෙයි. කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඔක අනුම චරිතවහතන් වහන්සේගේ පොතිත මහරහතන් වහන්සේ මොහොතකින් ස්පර්ශ ආයතන හයම නැති වුණොත් මොනවද තියෙන්නේ කියලා අහන. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ ඇහැ නිසාන රූප උපද්දල පෙන්වන්නේ ඇහැ නැති වුණොත් රූප කියන එක ගැන අපි මොකෝ දන්නේ නැත්තම් රූප තියෙනවා පේන්නේ නැහැ කියලා හෝ රූප තියෙනවා පෙනෙන දෙයට වඩා ලොකුයි හෝ කියලා මේ රූපය මුල් කාරණාව කරගෙන උගද පහත්තට කියුම්ම උසස්ව අපිට යන්න කාරණා නැහැ. එහෙ නැත්තම් හරිද රූප කියන එක ගැන දන්නේව නැත්තම් තමයි කන නිසයි ශබ්ද උපද්දලා ශබ්ද හදලා ඇහෙන්නේ නම් උපන්න දවසේ ඉඳන් කන නැත්තම් ශබ්දේ කියන එක අපේ ජීවිතේ නැත්තම් ඔය වගේ ස්පර්ශ ආයතන හයියම නැති වුණොත් දැන් අපිට මොකද හිතෙන්නේ? හිතා ගන්න පරිසරයක් අපිට මොකුත් නැහැනේ. ඊටත් පුක්ෂිත මහරහතන් වහන්සේ අහනවා එහෙනම් මේ ස්පර්ශ ආයතන හයියම නැති වුණොත් මොකුත් නැද්ද ඒතකොට කියලා. දැන් කයි ඇතුළේ නැවතු බුලක් වගේ මොකද අපේ තියෙන්නේ තාම මොන හරි නිමිත්ත කෙල්ලෙන ගතියනේ. චරිත් මහරහතන් වහන්සේ දේශනා කරන කෙලෙස් නැති තැන කෙලෙස් උපදන්නේ පාටියනවා. හරි ස්පර්ශ ආයතන හයම නිරෝධයට නිරුද්ධ නම් ස්පර්ශ ආයතන හයම නිරුද්ධයි නම් මොකද්ද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. අර නිරෝධයේ අහපු ප්‍රශ්නේ ඔය තියෙන්නේ. නිවීමට කුමක් සාපේක්ෂද කියලා අහපු ප්‍රශ්නේ ස්පර්ශ ආයතන හයම නැත්තම් මොකද්ද තියෙන්නේ කියලා අහන එකේ අතර මොකද්ද තියෙන්නේ කියන ප්‍රශ්නය ආවේ කොහොමද සාපේක්ෂව? ඒ කියන්නේ ඇත්තටම සමායතන නිරෝධය කියලා කියන්නේ අපිට ආධ්‍යාත්මික ආයතනයන් නිසා ලෝකේ පද්දල තියෙන්නේ කියන තැනකින් ගත්තොත් උඹලා දකින්න පුළුවන් නම් ඉබේමයි ජීවිතයේ ඕගොල්ලෝ සම්පාදනය කරලා තියෙන්නේ සමුදේ ස්වභාව කොට හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ඥාන දර්ශනේ ජීවිතය වෙනවා ඔයගොල්ලන්ට. ඒ ඔයගොල්ලන්ට අපි කියමු කණ්ණාඩියට තිබුණත් තිබුණු නිසායි වැඩනේ කියලා බලනකොට නැති අහක දැනගොත් නැති වෙනවා කියලා හිතන්න ඕනේ ඔයගොල්ලන්ට. වතුරකට තිබුණත් තිබුණු නිසාමයි ඡායාව වැටෙන්නේ කියලා මොන තියෙනකොට අහකට යනකොට මේක නැති වෙනවා කියන එක හිතන්න ඕනේ. මොන කෙනෙක් ජීවිතය වෙලා අපේ දැන් අපිට කණ්ණාඩියකට වතුරක් ගවට යනකොට හිත හිතා ඉන්නවද? නෑ. ඒක කියන්නේ ඉස්සලා තිබුණ නෑ. ගියන් පස්සේ තියෙන්නේ නෑ. අවස්ථාවකට උපද්දවගෙන පරිහරණය කරන්න කියන තැනකින් ජීවිතය දෙලා ඒවට ප්‍රතික්‍රියා දක්වන්නේ නෑ. කණ්ණාඩිය පවුඩර් ගන්න නෑ. ඒක වැඩ ටිකක් අපි කරවලා. කණ්ණාඩියෙන් පවුඩර් ගන්න නෑ. ඈ ඒකට මොක්කුවක් කියන්නේ නෑ. දත්මත්දම් දෙන්නේ නෑ කණ්ණාඩියට. ඇයි? විශාල වැඩ කොච්චර කළා කියනෝ කියලා දිතා. අර ඔකෙන් මොනක්ද? ඒ වගේ මේ යම් වස්තුවක් පෙනෙනකොට එහෙන් බලපු නිසායි මෙහෙම රූපයක් තියෙන්නේ කියන තැන දැන් අද අපිට එහෙම නෝනක් නැති නිසා හිත හිතා ගන්නවා. ඔයගලන්ට මේ ප්‍රතිපදා වැඩිලා ඉවර වෙලා ඔක ඥාන දර්ශනේ ඉඳලා තිබුණා නම් ඔකෙ මොගලන්ට වැඩ ටිකක් කරවන්න. මොකක්ද? මේ ඉදිරියෙන් තියෙන රූපේ ගන්න හදන්නේ නැහැ, බයිද්ද හදන්නේ නැහැ, පේනයකට ගහන්න හදන්නේ නැහැ. ඈ ඔය වගේ ඕගොල්ලෝ සම්පූර්ණ අතපය දැදලා තියෙනවා වගේ මේ රූප ආයතනේ අරගෙන මේ හිටි පිළිමයක් වගේ චර්යාවක් නිර්වාණය කරලා යථාර්ථය. ඈ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ. ලෝකයා කොහොල්ල බබාට ගහනවා වගේ මෙහෙම ගහද්දී මෙයා මේ සම්බන්ධ කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වනා මට්ටමේ ජීවිතයක් හදන්නේ. ජීවිතය හදලා ඒකේ කියන වැඩේකින් තමයි නුවණ කියන්නේ. එදාට හිත හිතා ඉන්න ගත් නෙමෙයි ඒ විදිහට ජීවත් කරනවා. එතකොට හැත්තකට ගියාම මේක ඉතුරු නෑ කියන එක
ආපහු ගියොත් බලන්න අවස්ථාවට හැදිලා 13 ආනත් විත සංඥාවක් පහළ වෙනවා කියන එක වෙන. එතකොට ඒ විසක එහෙම නැතුව කියනවා කියන තැනකින් එහෙම නැත්නම් හිත හිත බලනවා කියන තැනකින් කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ අදවල තියෙන සිද්ධියත් එහෙමයි. ඇත්ත නොදකින්නකොට කෙලෙස් දෙදෙනකොට කෙලෙස්ම වැඩක් කරවලා තියෙනවා. කෙලෙස් කියන එකත් ඕගොල්ලෝ හිත හිතා ඉන්නේ නැහැනේ. ඔන්න තණ්හාව තණ්හාවෙන් නෝනේ, පටිගේ පටිගේෙන් නෝනේ, මෝහය මෝහය කියන්නේ මේක තමයි මේක ගන්න ඕනේ කියවන්නේ. ඇස් ඉදිරි පිටට එනකොට ඒකෙන් කෙලෙස් ටිකෙන් ඕගොල්ලෝ වැඩක් කරවලා. එක්ක එක ගන්න හදනවා, එක්ක ගහනවා, එක්ක බයිනවා, ඈ එක්ක ඇදලා දානවා කියලා මේ වගේ පෙනෙන දේ අරගෙන පෙනෙන දේත් එක්ක ගනුදෙනු කරනවා කියලා සිද්ධියක් කරවල කෙලෙස් ටිකෙන්. පෙනෙනවා කියන දේක තියෙන ඇත්ත නැත්ත දැක්කාම පෙනෙනවා කියන දේක තියෙන ගනුදෙනු කෙරෙන්න නතර වෙනවා. ඒකයි පෙනෙන දේ යන මෙයා හිතනවා කියනවා කරනවා කියන සිද්ධි ටික ඕගොල්ලන්ට කර්ම වෙන්නේ. ඈ සිතින් කියන කිරිටේ කර්ම වෙන්නේ. ඒකට හේතුව පෙනෙනවා කියන තරම තියෙන ඇත්ත නැත්ත දිනපා. එම් කෙලෙස්ටිකේ වැඩි තමයි කර්මයක් කරන්නේ. පිළිතවනෝ කියවනෝ කරවනෝ. එන්නේ ඒකකට දිනපා කරන්නේ. ඇහෙන දෙයක් එහෙම. මෝඩකම ජීවිතේ වුණාම ඒක රාග දේශ මොහ කියලා සිතුවිලි ටිකක් දෙමේ ඕගොල්ලෝ එක එක විදිහට හිනස් කරවලා අඬවල තෙරුලල කෑගස්සල උඩින් හිටවල උඩින් හිටවල පැත්තෙන් හිටවල තියෙන්නේ නේ. කෙලස් ටිකෙන් සම්පූර්ණ බෝලයක් කරකවනවා වගේ කරකවල තියෙන ස්පර්ශායතන. නුවර කියන එක ජීවිතයේ උදාහම උනේ මොකද මහමෙරු පර්වතය ගොළුගෙන් එළින්නේ නැහැ වගේ අකම්පේ මනසක් හැදිලා අරලෝදාම සම්පා වෙන්නේ නැහැ කියලා කිව්වේ. පෙනෙන දේ අරබය හිතත් යන්නේ නැහැ, කියන්න යන්නේ නැහැ, කරන්න යන්නේ නැහැ. හිතනවා නම් කියනවා නම් කරනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකල්ප. පෙන රූපය ඇත්තක් දන්නවා. තමම්ම හිතලයි මේ කියන්නේ, තමම්ම හිතලයි කරන්නේ, තමම්ම හිතලයි හිතන්නේ කියන එක දැනගෙනම හිතනවා කියනවා කරන්නේ. පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ නැහැ. පෙනෙන දේ අරඹය හිතනවා කියනවා කරනවා කියනකොට කෙලින්ම අවිද්‍යාපච්චය සංකල්ප. අවිද්‍යාව පිටදී තිබෙන කිසිම පෙනෙන දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන කමෙන් ගන්න එක කරන්නේ. කවදාවත් බුදුහාමුදුරුවෝ දේශනා කළන්නේ නැහැ රූපපච්චය සංකල්ප සද්දපච්චය සංකල්ප කියලා නේ. අවිද්‍යාව පිටේ සංකාරම තමකම තියෙන්නේ පෙනෙන්නේ ඇත්ත නොදන්න කම නිසා තමන් තුළ පිටින් කිංගිරි කරන්නේ. ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ නිසා ලෝකයේ කියන උපද්දලා පෙන්වන්න කියන කාරණාව නිසායි ලෝකයේ කියන එක බබ්බයක් වගේ ශරීරයෙන් පනවන්න පුළුවන් කියලා කියන්නේ. මේ ඇහැ චක්කු විඥානයේ කියන එක හැදෙන්න තියෙන හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂ බදකින් කියන ධර්මතා පහෙන් තමයි ඇහැ චක්කු විඥානය හැදෙන්නේ. ඒ හේතු පහෙන්මයි රූපය හැදෙන්නේ. ওই ධර්මතා ටික එකම. මේ වාක්‍ය මාහිර රූප අභ්‍යන්තර රූප කියලා බෙදුවට දැන් ඒක බෙදන්න බැරි නේ අභ්‍යන්තරේ කියන බාහිර රූපයක් හදාගන්න. බෙදන්න බැරි එකී මේ ආද්‍ය මේ ඇයෙන් එහෙම රූපයක් හදලා පෙන්නකොට අපි මේ දෙන්න බැද්දී අද ඉන්නේ අපි කෙලෙස්ෙකට. එකම දර්ශනයක් එකම සංසිද්ධියක් වෙනවා මේ ස්පර්ශ නිසා රූපේ පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා. නමුත් තමන්ට තමන්සා අනු කියලා බෙදීමක් බෙදන්න බෑ. බාහිර රූපය කියන එක අපිට ආධ්‍යාත්ම කියන වස්තුව කවදාවත් හම්බෙලා නැහැ. කෙලෙස් එකට හැමදාම හම්බුෙන්නේ. නමුත් ආධ්‍යාත්මික කියන සිහින වස්තුවක් වඩා කළා තියෙනවා. ඒක ජීවිතේ වල අපිට නිමිති නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න වර්ණසටහන තුලයි අපි ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන තියෙන්නේ. එතකොට අපි වර්ණසටහන පිළිසිඳ දැක්කම ආධ්‍යාත්මික බාහිර බෙදන්න බැරි. නමුත් රූපේ කියන එක ඇති වෙන්න හේතු වෙන ධර්මතාවයක්. මෙන්න කිච්චියක් තියෙනවා. ඒ කිච්චිය අපි කාට සාපේක්ෂද ආධ්‍යාත්මික බාහිර කියන්නේ? අද අපිට ආධ්‍යාත්මික බාහිර වෙලා තියෙන පුද්ගලෙකුට සාපේක්ෂ. ඒකයි මම කියුවේ අතන ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතාවයක් තියෙනවා වෙනම ධර්මයකට සාපේක්ෂ. එතකොට අපි වගේ මුටිකන කයක් ිතුරු වෙන විදිහේ ආධ්‍යාත්මික බාහිර කෙලෙසයක් නෑ. දැන් රූපේ බාහිරවවත් චක්කුන් අජත්තම වචින් කියලා කියන්නේ මේ චක ජීවිතේ නේ.
හැම වෙලාවෙම කර්මජ රූප ටික ජීවිතේ ඉඳි කුච්ච කරනවා. එතකොට මේ ටිකේ පිටතල තමයි අපිට මේ බාහිර රූපය කියන්නේ උපදල දෙන්න. අද අපිට බාහිරය කියන කතාවක් කතා කරන්න වෙන්නේ මේ ආධ්‍යාත්මිකයි කියන සංයෝජනයක් තියෙන නිසා. යම් දවසකදී හිතගෙන හිතගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන මම නැත්තම් කය කියන මෙන්න අතෑරෙනු එදාට පෙනෙන දේ පෙර නොතිබී මහතර ඉතුරු නැතුව නැති වෙනවා කියන කතාවක් කියන අනිසක පෙනෙන දේ බාහිරයි නේද ඒක පෙනුනේ ඇහැ ආධ්‍යාත්මිකයි නේද කියලා හිතන දුන්නේ නැහැ. ආධ්‍යාත්මිකය කියන එක නැත්තම් බාහිර කතාවකුත් නැහැ. බාහිර කියන එක නැත්තම් ආධ්‍යාත්මික කතාවකුත් ආධ්‍යාත්මිකයි කියන තරම් බාහිරයි කියන එක තියෙනවා. ඇයි ආධ්‍යාත්මිකයි කිව්වම බාහිර නෙමෙයි කියන එක පෙන්නනවා. බාහිරයි කියන එක කිව්වම ආධ්‍යාත්මිකයි නෙමෙයි කියන එක. ඒකට තේරුම් ගන්න ඕනේ අපිට මොකක්ද? මම කෙරුවට කිව්ව ආධ්‍යාත්මික බාහිර කියන දෙකම නේද? මේක දර්ශනයක් එතකොට. එදෙන රූපේ එයාට තියෙන්නේ සමුදියේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා නේද කියන තැනක දර්ශනයක් මිසක් ආධ්‍යාත්මිකද බාහිරද කියන තැනක නෙමෙයි දර්ශනේ තියෙන්නේ. ඒ බඳු නෙවෙයි. කොහොමත් මේ ආධ්‍යාත්මික බාහිර දෙගන්න පුළුවන් මානසික මට්ටම තියෙන්නේ කාම භූමියේ මට්ටමේ කෙලේ තියෙන්නේ. මේකට අමුතුවෙන් කෙනෙක් විදර්ශනා කරන්න ඕන එක සමතකමතහනක් වැඩුවනම් මේ ආධ්‍යාත්මික බාහිර දෙලිය අතරයි. විදර්ශනාව කොහොමද සමත ස්ෘත්‍යයක් තමයි ආත්මේ උදාහරණක මට්ටමේ සංවේදනය දුරු කරන්න පුළුවන්. අනුශේ නැති වෙලා නැති විතරයි තියෙන්නේ. එන්නේ පොත්වල බෙදලා දක්වන්නේ මොකේද? සමහර පොත්වල රූපේ වේදනා ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා බෙදන්නේ ආධ්‍යාත්මික රූප බාහිර රූප පරිහරණය කරන අය ඉන්නේ ඉඳන්. දැන් මහත්ය කාම භූමියේ යථාර්ථය ආධ්‍යාත්මික බාහිර නෝනක්. කාම භූමියේ විපාකයක් විඳිනවනේ ආධ්‍යාත්මික බාහිර කියලා. එතකොට විපාකයේ විඳින තැනකින් එයාගේ මනස ගලව ගන්න නම් ඉස්සෙල්ල පෙන්වන්න ඔයා ආධ්‍යාත්මිකය කියලා විඳින රූපේ ඇත්ත මෙන්න මේකයි ඒකේ ස්වභාවය මේකයි. බාහිර කියලා විඳින රූපේ ඇත්ත මේකයි ඒකේ ස්වභාවය මේකයි කියලා පෙන්නකොට ආධ්‍යාත්මික රූපේ බාහිර රූපේ දෙකේම නොයලීමට බලනකොට තමයි එයා ආධ්‍යාත්මික බාහිර දෙකක් බෙදන්න බැරි තැනකට මනස ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත මෙතන මේක ඇත්ත උනාට ඇත්ත තුල හැමෝම හැමදාම ඉන්නව නෙවෙයි. බ්‍රහ්මයාගේ මට්ටමේ තියෙන ඇත්ත කාම ලෝකේ කෙනාගේ මට්ටමේ ඇත්ත දෙයි නේද? එතකොට ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනකදී යන්ති දිගාහල රූපම් අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරකං වා සුඛං වා හීනං වා පණිතං වා යම් දුරේ වත්කල සම්බන් රූපා නේතවම නේතවමත්ම නේතව අත්තාති එවං හිත යථාහත සම්පඤ්ඤා දත්තං රාහුල අතීතේ යනෝගිය අනාගතය යනෝගිය වර්තමානයේ අනෝගිය ආධ්‍යාත්මික බාහිර රළු සියුම් හීන ප්‍රමිත දුර ළඟ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න කිරකට පුබන්න. තවදන කියනවා අතීතං ආගමීය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං චානාගතං පච්චුප්පමීය නම් මේ තත්ත තත් විපස්සති. අතීතය අනුව හිතන් දෙපා, අනාගතය අනුව හිතන් දෙපා. ඈ ඇයි අතීතයේ ප්‍රහාණය වෙලා අනාගතය ඉපදුලා නැහැ. වර්තමාන ධර්මයන් ඒතන නොනි විදර්ශනා කරන කියලා තවදන කියපෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් බුදුහාමුදුරුව මේ ටික කිව්වනම් මේක බුදුහාමුදුරු කියලා නැහැ. ඒක බොරු. බුදුහාමුදුරුව මේ ටික කිව්වනම් මේක බුදුහාමුදුරුව කියලා නැහැ. මේක බොරු වගේ තරක් වෙන්නේ. ඇයි අතීත අනාගතේ වර්තමානයන්ව බලන්න කියලා එක තැනක තියෙනවා. එක තැනක තියෙනවා අතීත යනවා යන්නකො අනාගත යනවා යන්නකො වර්තමානයක බලන්න. දැන් මොකද කෝකට බුදු දේශනා කෝකට බුදු දේශනා නෝ යන්නේ? අපි කාම අපේරුම් ගතේ තියෙනවා. මේ දෙකම බුදුහාමුදුරුව තමයි. හැබැයි මේක බෝධිපත් කියලා මේක කියන්නේ මේක 10පත් කියලා මේක කියන්නේ. එකම ගුරුවරයා වචන දෙකක් කතා කරනවා කිව්වොත් හරි. නමුත් මේ ශිෂ්‍යයට කතා කළේ එක වචනේ, මේ ශිෂ්‍යයට කතා කළේ එක ආකාරයි. නමුත් ওই ගුරුවරයා 10 පද්දයක් කියලා මේ වචනේම කිව්වොත් හරිද? ඈ ඕ 10 පද්දේ කියලා හොඩි පද්දේ වචනේ, හොඩි පද්දේ කියලා 10 පද්දේ වචනේ කිව්වොත් හරිද? ඒකද ගුරුවරයා කියන්නේ අවශ්‍ය ශිෂ්‍යයාට අවශ්‍ය විදිහට වචන දෙකක් හරි 10ක් හරි එයාට ගැළපෙන විදිහට කියන එකද හරි? එහෙම කිව්වා කියලා එයා ගහම කිව්ව මෙතක ඒකට පරස්පරයක් කිව්වේ නැහැ.
ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් නූපන්න තාම ඕදාහරික කෙලස්තිකව දුරු කරගන්න බැරි වෙච්ච ජීවත් දුරු වෙච්ච මනසකට කිව්වා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම නෝන මෙනෙහි කරා. මෙනෙහි කළ කෙලස තහින්ද ක්‍රමේජය. ඔන්නේ අර බාල දරුවෝ කිව්වා නීවරණ ධර්ම දුරු වෙච්ච හොඳට මාර්ග ඥානය පහළ වෙච්ච කෙනාට කිව්වා වර්තමානයේ උපදින බුද්ධ ධර්ම දිහිත තියන්න. අර 10 කප්පී ඉස්සරට ගිහින් එක එහෙම ගියා. ඒත් අපි දතේ ඉතුරි මේක කිව්වේ ඒ ශිෂ්‍යයාටයි ඒ කොටසටයි ඒකයි. ඒක මෙතෙන්ට පටල ගන්න නැති වෙනවා. මේක කිව්වේ මෙයාට. ඒක මෙතෙන්ට පටල ගන්න නැති වෙනවා. ඒකේ ආධ්‍යාත්මික බාහිර කියලා ස්පර්ශ ආයතන 12 ගැන කතා කළා නම් අපි ඒක දතේ ඉතුරි මේක කිව්වේ මේ කාම ලෝකෙට කෙනෙක්. එතකොට ස්පර්ශ ආයතන ආධ්‍යාත්මික බාහිර කියන අන්ත දෙකම පනවන්න බැරි දර්ශනයක් කතා කරන්නේ මේ කතා කරේ ලෝකෙම ඉතර කෙනෙක්. එතකොට ඇයි මෙහෙම එකක් නැත්තම් මේක වැරදි කියලා එහෙම නෙමෙයි අපි දතේ ඉතුරි කියලා සාපේක්ෂතාවයකින් හිතන ඒ පුද්ගලයට සාපේක්ෂව ඒ ධර්මයට සාපේක්ෂව එකම දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය නිසා විවිධාකාරී දේශනා කරනවා. එහෙම පරියාය නිෂ්පරියාය කියලා දෙකක් තියෙද? සෝපදිසේත නිබ්බාන සහ අනුපදිසේත නිබ්බාන කියන එකේදී පරියාය නිෂ්පරියාය කියලා කියන්නේ පරියාය නිෂ්පරියාය කියන වචනේ කතා කරන්නේ අපි පරියාය කියලා කියන්නේ එක එක ක්‍රමෝ නිෂ්පරියාය කියලා කියන්නේ එක එක ක්‍රමවලට පෙන්වන්න නැතු පොදුයි. අපි කියමු මනුස්සයෝ මැරෙනවා කියලා කිව්වහම පරියාය. දැන් මනුස්සයෝ මැරෙනවා කියලා නෙකියි කොගලන් තාම අහන්න පුළුවන් හාමුදුරුවෝ දෙවියොත් මැරෙනවද කියලා. ඔව් දෙවියොත් මැරෙනවා කියලා කිව්වහම පරියාය. කොගලන් තාම අහන්න පුළුවන් බ්‍රහ්මොත් මැරෙනවද හාමුදුරුවෝ කියලා. ඔව් බ්‍රහ්මොත් මැරෙනවා. දරුවල මම කිව්වොත් සියලු සත්ත්වයෝ මැරෙනවා කියලා නිස්පර්ශය. දැන් ඔයගොල්ලෝ ආය අහන්න ඕනේ දෙවියොත් මැරෙනවද බ්‍රහ්මොත් මැරෙනවද මනුස්සයෝ මැරෙනවද කියලා අහන්න ඕනේ. සියලු සත්ත්වයෝ මැරෙනවා කියලා මම තනි වචනෙන් කිව්වහම නිස්පර්ශය. ඒක මම කිව්වේ. දැන් ඔයගලන්ට වෙන වෙනම අහන්න ඕනේ නෑ දෙවියොත් මැරෙනවද බ්‍රහ්මොත් මැරෙනවද මනුස්සයෝ මැරෙනවද. මම මනුස්සයෝ විතරක් මැරෙනවා කියලා කිව්වනම් පරයය. එතකොට අහන්න සුදුසු දෙවියොත් මැරෙනවා. ඔව් දෙවියොත් මැරෙනවා බ්‍රහ්මොත් මැරෙනවද කියලා අහන්න පුළුවන්. සබ්බේ සත්තාමරි සම්පති සියලු සත්‍යය මැරෙනවා කියලා කිව්වහම අය හදන්නේ නෑ. ඒ වගේ පරයය කියන්නේ ස්පර්ශය. එතකොට රූප විදේතර නිබ්බානට අනුප විදේතර නිබ්බානයේදී පරයය නිස්පර්ශය කියලා එකක් නැහැ. ඒ කියන්නේ රූප විදේතර නිබ්බාන කියලා පරයයකින් කියුවොත් කොහොමද නිස්පර්ශයකින් කියුවොත් කොහොමද කියලා එහෙම එකක් නැහැ. රූප විදේත කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ ඉතිරිය සහිතව සම්පූර්ණ රාග දේශ මොහ ප්‍රහාණය කරලා ජීවත් වෙන තැනට කිව්ව සෝපදේශක නිබ්බාන. ඒකට කියන පරියාය නම් තියෙනවා. හරිද? නම් විතරයි. පරියාය ක්‍රම නැහැ, පරියාය නැහැ. වෙන නම් තියෙනවා. ඔය සෝපදේශක නිබ්බාන කියන එකට කියනවා අපි අනුපාදා පරිණිරවාණය කියලා. ක්ලේශ පරිණිරවාණය කියලා. රහතන් වහන්සේ කියනවා. හරිද? ඊට පස්සේ ඔය විදිහේ එක එක නම් ටිකක් කියනවා. නමුත් අර්ථ එකයි. පද ටික විතරයි වෙනස්. අනුපදිතේස පරිණිරවාණය කියලා කියන්නේ කෙලේ අභංකී අපි කියමු පුද්ගලයේ සත්‍යය කියලා අපි කතා කරන තැනක තියෙන කෙලෙස් ටිකකුයි ස්කන්ධ ටිකකුයි කිව්වත් ස්කන්ධ ටිකේ ඇත්ත දැකලා කෙලෙස් ටික නැති කරලා පුද්ගල භාවයෙන් විඳින දුකෙන් මිදලා ඉන්න ටික ටිකව සෝපති දෙත නිවාන කියලා. කෙලෙස් ටික නැති කරලා ස්කන්ධ ටිකෙන් විතර ජීවත් වෙනවා. ඒක තමයි ක්ලේශ පරිනිර්වාණය. රහතන් වහන්සේ
රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන කියලා ඔය කතා කළේ සත්පුද්ගල භාවයෙන් එන දුක් ටික ඔක්කොම කියන පුතා නැරිලා යන දුක, දුව නැරිලා යන දුක, අම්මා නැරිලා යන දුක, සහෝදරී සහෝදරයා මානුෂ්‍යයෝ දෙවියෝ ප්‍රඥාව නැරිලා යන දුක් වලින් නිදිලා ඔක්කොම ඒ වට වෙන ලාභෝලින් නිදිලා අලාභෝලින් නිදිලා යහසින් නිදිලා අයසින් නිදිලා නිදාව නිදිලා සකන්තා නිදිලා දැකෙන නිදිලා දුකෙන නිදිලා තියෙන්නේ මානුෂ්‍යයෝ සත්පුද්ගලයෝ අරගෙන හරිද? ස්කන්ධ ටික පිළිබඳ සැකල කෙලෙස් ටික දුරු කරලා ස්කන්ධ ටිකෙන් ජීවත් වෙන තැනට සූසුම්. ඒ කෙලෙස් නැති කරගත්ත මනසකින් උන තවත ස්කන්ධ ටිකක් තියෙනවනේ ජීවිතේ වල. ඔතන තමයි රහතන් වහන්සේ කිව්වේ. ඒ ස්කන්ධ ටිකක් නැති වෙන තැනට කියනවා මොකද්ද? අනුපබ්බේස පදවිව පන්නවා. සෝ උපදිසේස කියන්නේ උපදිසේසයක් තියෙනවා කියන්නේ. උපදි කියවහම කාම උපදි, කන්ද උපදි, කේස උපදි, අභිතස්කාර උපදි කියලා උපදි හතරයි. රහතන් වහන්සේට කාම උපදියක් නැහැ. කේස උපදියක් නැහැ. අභිතස්කාර උපදි කියලා කියන්නේ පුණ්‍ය අභිසංස්කාර, අපුණ්‍ය අභිසංස්කාර, ආයුජ අභිසංස්කාර කියලා කර්ම රැස් කිරීමේ උපදියක් නැහැ. උපදි තුනක්ම නැති කළ කන්ද උපදී කියන තැනකින් ජීවත් වෙන නිසා ස්කන්ධ ටික විතරක් තියෙන නිසා උපදිතේසයක් තියෙනවා කියලා කියනවා. ඒ කෙලෙස් ආර්ථයක නෙමෙයි ස්කන්ධ ආර්ථයක. හරිද? ඒ ඉතුරු කන්ද උපදියක් නැති වෙන තැනට අනුපදිතේස කියලා කියනවා. උපදිතේසයක්වත් ඉතුරු නැහැ කියලා. එතකොට එදාට තමයි අපි පිරුණම් පෑවා කියලා කියන්නේ. නමුත් මෙතනදී සෝපදිතේස කියන තැනදී සත්පුද්ගල භාවයෙන් එන ජරා මරණයන්ගෙන් මිදෙනවා. අනුපදිතේස කියන තැනදී ඒකේ ධර්මතාවයෙන් එන ජරා මරණයන්ගෙන් මිදෙනවා. කියලා ධර්මතාව දෙකයි. මේක ධර්මතාව දෙකක් තියෙනවා. සංහිතිකස් කරකොල කරනවා කියනවා. ඒ කියන්නේ දැන් අපි ජරා මරණ කියන ධර්මතාවය ගැන පංච උපාදානස්කන්ධයක සහ ස්කන්ධයෙන් වෙනසක් උතන. පංච උපාදානස්කන්ධය කියන තැනක ගත්තාම ජරා මරණ පෙන්වන්න වෙන්නේ තේසං තේසං සත්තානං තම්හි තම්මේ සප්තනිකාය ජාති සංජාති කියලා. තේසං තේසං සත්තානං තම්හි තම්මේ සප්තනිකාය ජරා ජීර්ණතා කියලා. තේසං තේසං සත්තානං තම්හි තම්මේ සප්තනිකාය චුත්ති චවනතා බෙහෙතු කලේන්ද්‍රතනිකේකෝ කියලා මරණය පෙන්වන්න වෙන්නේ. ඒ සත්‍යයේ සත්‍යනිකායේ සත්පුද්ගල භාවයේ කියන ජරා මරණ දුක. ඊට පස්සේ ස්කන්ධයක් දෙදී තේසං තේසං ධම්මානං ජරා ජීවත. එතන තියෙන ධර්මයක් ජරා. මේ රූපයකට රූපී දිරණ බවක් තියි. හැබැයි ඒක කෙනෙක්ගේ නෙවෙයි. පුද්ගලයෙක්ගේ නෙවෙයි. මනුස්සයෙක්ගේ නෙවෙයි. එතකොට මේ රූපී දිරණ මේක ධර්මයන්ගේ ජරාව. මේ මගේ අප්පච්චි මහලු වෙලා, මගේ අම්මා මහලු වෙලා, මම මහලු වෙලා කියලා පුද්ගල භාවයෙන් මහලු භවයේ දුක් විඳීමකුත්, වස්තුන්ගේ මහලු වීමකුත් කියලා දිවීමකුත් කියලා දිවීම දෙකයි. මේ පුද්ගල භාවයෙන් දිවීමේ දුක් විඳින්නේ කෙලෙස් ටිකද? අනාත්ම ස්කන්ධ ටික නොදන්නාකම නිසා පුද්ගල භාවයකින් පුද්ගලයේ ක්ලෙඩවීම නිසා, පුද්ගලයේ මහලු වීම නිසා, පුද්ගලයේ මරීම නිසා විඳින දුකක් තියෙනවනේ. පොයිටිකේ තමයි පංච උපාදානස්කන්ධ දුක කියලා කියන්නේ. පොයිටිකේ තමයි ගුරු බන් වැඩි බර තියෙන්නේ. වැඩි දුක තියෙන්නේ ලෝකේ. එතන අනාත්ම ස්කන්ධයන් කියන තැනට හිත තබල නොවන තබලා අන්නාර කෙලෙස් බර බහා තබල කෙලෙසුන්ගෙන් විදිර දුකෙන් මිදලා ඉන්න තැන තමයි සෝපදිනු නිවන් කියන්නේ. කෙලෙස් නැතුව මම කියන හැඟීම් මාත්‍රයක්වත් නැතුව පුද්ගල සංඥාවක් නැතුව මේ ස්කන්ධ මාත්‍රයක ජීවත් වුණාට මේ ස්කන්ධෙත් මේ රූපෙත් දිරන දවසක් ඒ මේ රූපෙත් ලෙඩ වෙයි මේ රූපේ මරණ දවසකුත් ඒ මේ රූපේ මරණ දවසට තමයි අනුපදිතේස පරිණාමය කියලා කියන්නේ. මේ රූපය අරදියා දිවින දුකට කියනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනා කියලා. මේ ටිකට මුකුත් කරන්නද පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධය. දැන් මේ පංච උපාදානස්කන්ධ දුක සත්පුද්ගල භාවයෙන් දුක නව කර්ම නිසා නිදිර දුක. නව කර්ම නිසා දැන් දුකත් විදිමින් ඕක තුලම නැවත දුකට යන්න හේතුවක්. අම්මා තාත්තා කියන කම නිසා අම්මට තාත්තට මෙහෙම වුණා කියන දැනුම් දුක් විඳිනවා.
එතන ඇත්තම දන්නා කම නිසා අම්මා තාත්තා කියන මට්ටමේ නිමිත්ත රාග දේශ මොහ නිමිති කරගෙන ওই නිමිත්ත තුල ප්‍රතිසංගිත හේතු කුත්ති. ඔතන තියෙන දුක දුකක් විතර දුකට හේතුවක්. මෙතන තියෙන දුක දුක විතරයි හේතුව. ස්කන්ධ ටික විතරයි තියෙන්නේ ස්කන්ධ පරිහරණය දුකෙන් ඉවරයි. හේතුව. එහෙනම් සෝපදීස සහ උපදීස ඒ වගේ පංච උපාදානස්කන්ධ සහ ස්කන්ධ කියලා කියන්නේ ඔන්න ඒ අතර වෙනවා. තේසත් තේසන් ධම්මානම් කියලා පෙන්න දැනග තියෙන ස්කන්ධ ටික. එතකොට තේසත් තේසන් සත්තානම් කියලා කිව්වහම ඒ පංච උපාදානස්කන්ධ. හැබැයි අපි දත යුතුයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒ ස්කන්ධි උපාදානය තියෙන හිඳ නෙවෙයි කියනක දකින්න. යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ නිසා තමන්ගේ මනසේ උපාදානයේ ඉදෙයිනම් උපාදානයේ මේ වස්තු ගනිනත් ඒ නිසා ඒ ස්කන්ධ ටිකට උපාදාන ස්කන්ධය කියලා කියනවා. මේ රූපෙට කියන්න වෙනවා මොකක්ද අපි එකමත කියන්නේ මේ රූපෙ නිසා කෝපේ කියන අදහස මගේ මනසෙ උපදී නම් කෝපේ කියන අදහසෙන් මේ රූපෙ දිහා බලයි නම් මේ රූපෙ කියන්න කෝපණීය කියලා. නමුත් කෝපේ කියන එක හැදිලා තියෙන්නේ වීදුරු වලින්. වීදුරු වලින් හැදෙන මේ භාණ්ඩය කෝපණීය කියලා කියන්නේ මේ දකිනකොට මගේ මනසේ කෝප කියන අදහසකුත් එනවා නම් ඒ අදහසින්ම මේ කෝපය කියලා බලනවා නම් ඒ නිසා මගේ අදහසින් මේක කෝපය කියලා බලපෙන්නේ මට වීදුරු කටු පෙන්නේ නැතුව කෝපයක් කියලා. එතකොට මට ඇත්ත වැහිලා හැමදාම වීදුරු කටු දෙක සිහි කරගන්න බැරි වෙච්ච හිඳයි මට කෝපය කියලා සිහි වුනේ. ඇත්ත සිහි කරගන්න නැතුව ඇස් ඉදිරිපිටට මේක ආවත් කියන්නේ මට කෝපණීය කියලා. මොකද ඇත්ත නැති තැන ඇත්ත නොදන්නවා නම් වීදුරු කටු ගැට තුන නැතුව ඇස් ඉදිරිපිටට මේක එන ගාන මට ඉබේම සිහි වෙන්නේ මොකක්ද කියලාද? කෝපය කියලා අදහස. කෙලෙස් ජීවිතේ වුණාම කෙලෙස් කියලා දන්නේ නැහැ. කෝපය කියලා අදහසක් ඉදුණාම මේ රූපය දකින්නකොට කෝපය කියලා අදහස තමන්ගේ මනසේ නේද ඇතිුනේ තමන්ගේ තියුනේ කියලා අපි දන්නේ නැහැ. අපි එකේ වැඩ කරගෙන තියෙන සදිකව තත්කල කෝපය දිහාමලා තියෙනවා. ඒතර කෝපය පේනකොට අපි හිතන කෝපය කියනමයි කියලා. නමුත් කෝපය කියලා බලලා තියෙන වීදුරිය අර මොකද පිළිකරන්නේ නේද? මේක කිය හැදෙන තියෙන මේ වීදුරු කොට දෙයක්. ඒ වගේ මේ රූප ටික වීදුරු කොට වලින් හැදිච්ච හැදුනා වගේ බහූත සහ උපාදාය රූප. ඒ දකින්නකොට මට යෙදෙන්නේ උපාදානය, ditthi උපාදානය, මිනිස්යා කියන අදහස. ඒ අදහසින්ම බලලා තියෙන ධර්මත ඇත්ත පේන්නද මිනිස්සෙක්ගේ තවත් බබ හිතාගෙන ඉන්න මේ කෝප්ප කියලා බලනකොට මේ මානසික කියලා අදහසින් ඉන්නේ. එතකොට හැමදේම යථාර්ථයේ වහගත්ත මානසිකින් ඉන්නේ. මෙතන යථාර්ථය සිහි කරගන්න අමතක වෙන හැම වෙලාවකම වැරද්දක් යෙදෙනවා වැරද්දෙන් බලනවා. වැරද්දක් යෙදিলা වැරද්දෙන් බලන මත්මේ රූප වලට උපාදානීය රූප කියනවා. ඒ උපාදානීය රූප කියන හැමතැනකම කියනවා ඒ රූපේ පිළිබඳව ඇත්ත දන්නා නුවණ යගේ ඉදිරියේ නැහැ කියන එක. රූපේ පිළිබඳව ඇත්ත දකින ඇත්ත දකින නුවණ යෙදෙන හැම තැනකම උපාදානීය කියන්නේ නැහැ. අනුපාදානීය කියන්නේ උපාදානීයකමට හිතවත් නැහැ. ලෝකයට මේ රූපය උපාදානීය නෙමෙයි උපාදානීයයි. මනුස්සේ සත්‍යයේ කියන දික්ටි උපාදානයට හිතයි. මේ රූපය මිනිස්සේ නෙවි රූපය මිනිස්සේ කියලා අදහසට ඇතුලෙන්නේ නැහැ. මේ රූපය මිනිස්සේ නෙමෙයි මේ රූපය දකිනකොට මේ సంతානේ මිනිස්සයා කියලා අදහස ඇතුලෙන්නේ හිතයි. දැන් ඔය රූපෙට රැවටිලා ඔය රූපය දකිනකොට මෙතන මිනිස්සයා කියන සංඥාව පහළ වෙනවා නම් මේ රූපය දකිනකොට ඔතන මිනිස්සයා කියන සංඥාව පහළ වෙනවා. හරියන දෙකකින් ඉන්නවා වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලස් දෙකේ උවමාරු කරගෙන ඉන්නේ නේ. ගති ටිකේ ඉදිරිය තියෙනවා. ඉතින් මේ කෙලෙස් ගම් දෙනවා තියෙන්නේ අන්තිමට යථාර්ථයේ තියෙන මොකද්ද? ශුන්‍යතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිම කෙනෙක් තනියම නැත්නම් තෘෂ්ණාව දෙවෙන්නේ නැහැ කියලා කියන්නේ.
ලෝකෙ කවුරුවත් තනියම නැහැ. ඒ කියන්නේ තව අයෙක් ඕගොල්ලෝ ඉන්නේ ඕගොල්ලෝ අපි ගාව තියෙන කෙලෙස් වලට තියෙන දෙන්නේ. අනාත්මෝ ස්කන්ධ මාත්‍රයක් ඇසි ඉදිරිපිට දෙද්දී උපාදානේ දිට්ඨ උපාදානේ අත්වාද උපාදානේ කියන මේ උපාදානයන් අපේ මනසේ යෙදෙනවා. සත්‍ය පුද්ගලික ආත්මයක් කියන ගැටික යෙදෙනවා. දිට්ඨියක් කියන්නේ. හැබැයි සත්‍ය පුද්ගල හැඟීම අහංකාර මමිකාර කියන මානාංශයට ප්‍රතිබද්ධ වෙනවා. දැන් දිට්ඨි සම්පයුක්ත දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට මේ සත්‍ය පුද්ගලයේ කියන හැඟීම තේරෙනවා. ඒක දිට්ඨිය නෙවෙයි. ඒක කෙලෙස්. එතකොට ඒ ගතියේද උකයි තී කාම ප්‍රධානයේ තියෙනකොට. ඡාතයි කියන්නේ එතකොට. මේ අපි දන්නේ මේ වස්තුන්ගේ ඇත්ත නොදන්නාකම නිසා අපේ මනසේ එදෙන ගති ටිකක් ඒ ගති ටික තුලින් අපි බාහිරේ දිහා බලලයි සැප දුකිනේ ලෝකයක් හදාගෙන තින්නේ කියලා අපි දන්නේ නැහැ. හේනකින්වත් දන්නේ නැහැ. අපිට අහගන්න හම්බෙලත් නැහැ. සසරේ අනන්ත සංසාරයක අපි ආවේ මේ විද්‍යාව නැති හින්දා. හැමදාම අපිට හම්බුනේ මොකද? අපි උපදුනේ කෝපයක් තියනවා කියන තැනින් තමයි කියන්නේ. කෝපයක් දකිනකොට කෝපයක් කියන අදහසක් තමයි ආවේ. අපි හේනකින්වත් දන්නේ නැහැ කෝපේ කියලා අදහසින් අපි බලලා යප්ත කෝපේ පෙන්නලා තියෙන්නේ නේද කියලා. අපි හැමදාම හිතුවේ කෝපේ තියෙන හින්දා තමයි කෝපේ කියලා කියන්නේ කියලා. අපිට ඒක සාධාරණයි. හැමෝම එකම කෙලෙස්සේ හැමෝගෙම සමාන වුණාම ප්‍රශ්නෙකුත් නැහැ. ඒකයි මේ තියෙන්නේ. උතන ওই කෙලෙස්සේ කාගේ හරි ගතියක් වෙනස් වුණා නම් ඔන්න බලාගන්න තිබුණා වැඩි. නමුත් හැමෝගෙම මේක දකිනකොටම කෝපේ හරි අපිගේම කුමන කුමන හෝ ප්‍රඥාප්තියකින් නිදිලා ඒ ප්‍රඥාප්තිය මේ දිහා බලනකොට ඒ විදිහට දැනෙන වැරද්ද ඒකයි. මේ අවිද්‍යාව සමාන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝටම ඒකයි. ඒ හින්දා ඒ කියන්නේ ලෝකෙ දිහා බලන හැමෝගෙම ඇත්තවල රතුපාට කාචයක් නම් අදාළ තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. රතුපාතයි කියලා කතාවක් නෑ. ජීවිතේ නික තමයි තියෙන්නේ. දැරි වෙලාවත් කාචයක් කවලාන්න රතුපාත කාචයක් කලවත් දැරිච්ච කෙනෙක් මේ කියන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ මේ ලෝකේ අපි ඔක්කොමලා ආත්ම සංඥාන් ජීවිතේ ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන් වහන්සේ ආත්ම සංඥාවෙන් ජීවත් වෙලා ආත්ම සංඥාව දුරු කළා. ආත්ම සංඥාවෙන් නොබතන ලෝකෙට කතා කරන්න දැන් හරි ප්‍රශ්නේ. ඇයි අපිට පුද්ගලයෙක් කියලා තේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුද්ගල භාවයෙන් ශුන්‍ය අනාත්ම ධර්මතාවයක් තියෙනවා. අපිට බොරු ඇත්ත නෑ, ඇත්ත බොරු නෑ. ඔතින් තමයි සත්‍යාව විශ්වාසය කියන කෝණ. තාම අපිට තේරුන්නේ නැහැ. දෙපුණාට අපි දන්නවා මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇත්ත. ඒකද අර්ධභක්තිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ සිස්ටම් එක දෙන්නා. ක්‍රමයේ දෙන්නා. ඒකයි එකද අපිට ආත්ම දෘෂ්ටියට පේනවා හරි දෙන්නේ. නමුත් බුදුහාමුදුරු කියන්නේ ඇත්ත තමයි, ඇත්ත වෙන්න ඇති, අනාත්ම ඇති. එහෙනම් අපි භවනා කරමු අනාත්ම දකින්න කියන තැනකින් ඇදහිමකින් නම් නෙමෙයි. විශ්වාස තබන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා පැහැදිලිව මේ වස්තු ආත්ම හේතුවමද කියලා. රූපේ හොඳට කඩලා කොටස් වශයෙන් පෙන්නලා ඒකේ රූපේ හැදිලා තියෙන හේතු ටික ප්‍රත්‍ය ටිකක් පෙන්නලා රූපේ කියන්නේ ඔහොමයි. ඔය ඇත්ත නොදන්නා කම නිසා ඊට පස්සේ අවිද්‍යාව ආශ්‍රය කියන කෙලෙස් ටික පෙන්නනවා. මේ අවිද්‍යාව ආශ්‍රය කියන මෙන්න මේ ගති ටික, ඔය පුද්ගලයා සත්‍යයා කෙනා කියන ගති ටික පෙන්නනවා. මේ ස්කන්ධයන් ඇත්ත නොදන්නා කම නිසා මේ ගති ටික පෙන්නලා මේ ගතින් ගෙන එහෙම බලපු නිසායි ඕගොල්ලන්ට මෙහෙම කියලා කියන්නේ. ඕගොල්ලන්ට ආත්ම සංඥාව උනේ එහෙමයි කියන එක බුදුහාමුදුරු ලෙහෙලා පෙන්නලා කියනවා. නිකම්ම අපිට ආත්මයි පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ නෑ අනාත්මයි. ආයෙත් බලන්න හිතන්න බෑ මේක තමයි ඇත්ත අනාත්ම පිළිගන්නේ කියලා. එහෙම නෑ. බුදුජාණන් වහන්සේ මේ ඇවිල්ලා බලන්න ඕන කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් මත්තමද? ඇයි අනාත්මයි කියන්නේ? මොකද්ද හේතුව? කියලා බුදුජාණන් වහන්සේ දෙහිලා පෙන්නලා තියෙන තර්ක නෑ. විශ්වාස කරන්න කියලා නෑ. එතකොට මේ විශ්වාස කියන්නේ බුදුජාණන් වහන්සේ මේ උගන්වන ක්‍රමවේදයේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න පොඩ්ඩක් හිතතබන්නේ සත්‍යව උනේ තේ විතරයි.
ඉගෙන ගත්තහම Tamanta ඇස් දෙකක් ලැබෙනවා. ඒක දිහා බලන්න. හැමදාම බලන්න දකින මට්ටමටම මේ ඇදහිමින් ගත්ත කියනවා නෙමෙයි. මේ ලෝකේ අහවල නැව්වේ වල තේමත් එකයි මොකමත් එකයි විස්තර කරනවා. කියන වගේ සිද්ධියක් නැහැ. ලෝකේ බලන ආත්මෝ තේමත් නැත අනාත්මයි. ඒ හින්දා මේක විස්තර කරනවා. කියන එකක් කියන්නේ අනාත්මයි කියලා ඇයි අනාත්මයි කියන්නේ කියන හේතුව පෙන්නනවා. චක්කුම් වික්‍රේ අනත්ත මහණේ අනත්ත චක්කුම් වික්‍රේ අත්ත අබවිස මහණිතින් ඇහැ යම්ලාවකදී ආත්ම වර්ණයන නයිදන් චක්කු ආබාධය සම්පතේ මහණේ ඇහි ආබාධයේ පෙනෙන්නේ නැහැ ආත්ම ඇහි තුවාල වීම රෙහෙනේ ඌව පෙනෙන්නේ ඒ තමයි මේ තියාගන්න පුළුවන් එක නේද? චක්කු වික්‍රේ අනත්ත මහණේ ඇහැ අනත්ත. ඊට පස්සේ මහණේ ඇහැ අනත්මයි කියන්නේ ඇයි? මහණේ ඇහැ ඉදීමට යම් හේතුකු ප්‍රත්‍යකු තියෙනා ඒ හේතුද ප්‍රත්‍යද අනාත්මකල්ද ඇයි කොයි නාත්ව වෙන්නද? ඔයගොල්ලෝ බලන්න මජ්ජම නිකාය චතුත්ථ සූත්‍රය. ඇහැ අනත්මයි. ඇයි අනත්මයි කියන්නේ? ඇහැ හැදිලා තියෙන්නේ යම් හේතුකින් යම් ප්‍රත්‍යකින් නා ඒ හේතු ඒ ප්‍රත්‍ය අනාත්මයි නම් ඇයි කොහෙන් ආත්ම වෙන්නේ? බත්පා කවපු මුංගට කියන මෙන්න මේව කාලා නම් ඇහැදේ. ඒ ඇහැදෙක තියෙන එක හේතුවක් ආහාරය ඒක අනාත්මයි නම් එක කෙරුවල අනාත්මයි අනිත් කෙරුවල ආත්ම වෙනවද? පොල් ගහක දෙල් හැදෙනවද? අනාත්ම හේතුවකින් ආත්ම කැවි හැදෙනවද? අනාත්ම බත්පාවෝගි මුංගට වලි ආත්මය හැදෙනවා කම් හැදෙනවා නෑ. ඊට පස්සේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ප්‍රත්‍යයෙන් හැදුණු චිත්තචේතසික ටිකක් තියෙනවා. ඒක හේතු ප්‍රත්‍යය. එතකොට අවිද්‍යාව හේතුයි ආස්වරට, කර්ම හේතුයි අවිද්‍යාවට, තණ්හාව හේතුයි අවිද්‍යා කර්ම දෙකට. මේ හේතුන්ගේ මේ ප්‍රත්‍යයන්ගේ මේ චිත්තචෛසික ටික හැදෙලා තියෙනවා. ඒ චිත්තචෛසික ටිකයි කහබුන බප්පා කෞපික ඇති ටික නිසායි හැදුණු ඇහැ. එතකොට මේ හේතු ටික ඇහැදෙන මේ ප්‍රත්‍ය ටික අනාත්ම නම් ඇයි කොයි ආත්ම වෙන්නේ කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ අනාත්මයි කියලා කිව්වත් අදහන්න පිළිගන්න කෙන මත්තම පෙන්නලා නැහැ. සහේතුකව පෙන්නලා තියෙනවා. ඉතින් මේ නිසා අපිට ලැබුණ විශාලම වාසනාව තමයි අපේ බුදුහාමුදුරු දෙවියෙක් බ්‍රහ්මයේ එහෙම නැත්තම් සර්වබලධාරී කෙනෙක් නොවි චින්තන ශක්තියක් ඇති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වෙනවා. ඊගාවට හොඳට හිතන්න උගන්නපු ශාස්ත්‍රවරයෙක් වෙනවා. එබඳු ශාස්ත්‍රවරයෙකුට ශාස්ත්‍රවරේ කියලා කියන්න පුළුවන් මට්ටමේ පසුබිමක අපිට උත්පත්තියක් ලැබෙනවා. අපිට තියෙන එකම වාසනාව. දැවියලා අපි වෙන ආගමක හිටියනම් අපි හිතන තරම් හේති නැති කින් ගැලවෙන්නේ. ලෝකේ අමාරු අපිට හිතන ඔයගලට හිතන්න පුළුවන් අමාරු බලවත්ම දුරු කරගන්න රාගය ද්වේෂය වගේ කියලා. නෑ ඒ වගේ තරම් කෙලෙස්යක් නෑ. ඒ වගේ කෙලෙස් තිබුණත් අන්තිම ධර්ම මට්ටමේ රාගයක් තිබුණා. ධර්ම මට්ටමේ ද්වේෂයක් තිබුණා. සතරේ තරම් දෙකට. දික්කිය තමයි අත්‍යවශ්‍යම බලවත්ම බලගත්ම කෙලෙස්. බැරිලා අන්‍යාගමක උපන්න නම් මේ පහේතුකෝ පෙන්වන හේතුඵල ධර්මවල තේරුම් ගන්න පැත්තට එයි කියලා හිතනවාද බලයි කියලා හිතනවාද? ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් අතර බලවත් කෙලෙස් අතර දික්ටි කෙලෙස් කියලා. දික්ටි දුරුනා කියනක දික්ටි අයින් කරගන්නවා කියන කෙලෙස් කියලා. සතරගත වාසනා භාගී බවම කියලා කියන්නේ වෙන මොකක් නෙමෙයි. බෞද්ධ කුලයක ඉපදෙන්න ලැබීම ඒක ලේසි වාසනාවක් නෑ. මේ වාසනාව එගොඩට යනකම්ම එගොඩට යන පාර හොයාගන්නකම්ම පවත්වගත්තු ඒක තමයි වාසනාවේ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. මේ වාසනාව හැමදාම හැමතැනම ලැබෙන්නේ ඉස්සෙල්ලාම අවිද්‍යාව දුරු කරත් ගුරුවරයෝ සක්කාය දිට්ඨිය කියන එක ආත්මෝග යෝග සම්පත නිවන කියලා කෙලෙසුන්ගේ කිරණ වැඩ උන.
සක්කාය දිට්ඨිය කියන එකේ ස්වභාවය තමයි මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පදංග සක්කාය අරබ්ය දෘෂ්ටියකින් වෙනන එක. ඒක කෙලෙස්සේ කෘත්‍යයක් වෙනවා. ඊට පස්සේ උපාදානය කියලා කියන්නේ මේ ස්කන්ධය දැඩිව ගන්නකම. ඒක කෙලෙස්සේ වෙනවා. ඊට පස්සේ රාගය කියලා කියන්නේ මේවැ ඇලෙනකම. ඒක කෙලෙස්සේ වෙනවා. ද්වේෂය කියන්නේ මේ ස්කන්ධයෙන් ගැටෙනකම කෙලෙස්යෙන් වෙනවා. අන්තිමට ඔය ඔක්කොම ගති ටික තියෙන එක තැනකට. මොකක්ද? අවිද්‍යාව කියන එකම තැන මුල් වෙලා ඔක්කොම ගති ටික ඇදලා තියෙනවා. විද්‍යාව නැත්නම් සම්මාදිට්ඨිය කියන එකම කාරණාවයි ඔක්කොම දෙත් ඇති කරන්නේ. ආයේ සක්කායදිට්ඨිය නැති කරන්න වෙනම මාර්ගයකුත්, අවිද්‍යාව නැති කරන්න වෙනම මාර්ගයකුත්, ආශ්‍රව නැති කරන්න වෙනම මාර්ගයකුත්, නීවර නැති කරන්න වෙනම මාර්ගයකුත්, උපාදාන නැති කරන්න වෙනම මාර්ගයකුත් වල මාර්ග ගොඩක් තියෙද? නැහැ. ඔක්කොටම තියෙන ආයමේ පරිවර්තන අධිකෝ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන කරන්ද ඔක්කොම ටික දෙවි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියුවාම ඒකෙදි අමුතිය දකින්න මොකද සම්මාදිට්ඨි? නිවැරදිව දකින්න මොකක්ද? ඇත් ඉදිරි පිටේ එන රූපේ ඇත්ත ඇතිහැටි දකින්න. දකින්න දැරට සම්මාදිට්ඨි කියන්නේ. හැබැයි මේ මට්ටමින් නම් දකින්න බෑ. ඒ කියන්නේ ඔයගලට බං කිව්වොත් මේක තියෙන දැන් පවතින විදුරු ස්වභාවය ඇත්ත නොදන්නාකම නිසා හෝප් එක කියන හිතලා එක ජප වෙලා දකින්නකොටම හෝප් එක කියන එක සිහි වෙනවා නම් සිහි වෙන අදහසෙම හෝප් එක කියලා බලනවා නම් ඔහොම බල බල ඉන්නෝ නෑ ඔතන තියෙන විදුරු කියලා මම කිව්වොත් ඔයගොල්ලෝ හිතනවාද මේ දකින්නකොටම විදුරු කියන එකයි කියලා තේනේ කියලා නෑ අර දැන් වැරදි පැත්තේ අතුරු බලවත් වැඩි නිවැරදිව එක වචනයක් විතරයි අහලා තියෙන්නේ ඕගලන්ට දැන් ඕගලන්ට තියෙනවා මේ එක වචනය කියන එක ඇත්ත ඒක ඉදිරියට දකිනකොටම ඒ ඇත්ත ඉදිරියට එන මට්ටමට මනස ඉදින මට්ටම දක්වා මේ චක්‍රය වෙනස් කරන්න වෙනවා ආශ්‍රයගේ වත් කියලා කියන්නේ ඕප්පේ කියලා සිහි වෙනකොටම නෑ මේ ඕප්පේ නෙමෙයි දෙක ටකල් වෙනස් කරන්න වෙනවා මේ වස්තු වීදුරු ඒක දකිනකොට කෝපේ කියන අදහසක්. අර තංගල කෝපේ කියලා ගන්න හදන්නෙම නැහැ. කෝපේ ඇන්නේ නැහැ. අද වීදුරු කෝපේ කියන අදහස තියෙනවා. කියලා ඔහොම කර කර අප කෝපේ කියලා බලපින්ද මේක කෝපේ කියලා දෙන්නේ නැත්නම් මේ වීදුරුනේ. කියලා හොද්දට මේක වීදුරු මිසක මේ වීදුරු දකිනකොට කෝපේ කියන අදහස මනසේ එන්නේ. කෝපේ කියන අදහසින් බලපුනි සයිතනින්නේ. කියලා මේ දෘෂ්ටි වස්තු ආනික දෘෂ්ටි ආනික කියන තැනකින් බෙදා ගන්නවා. බලලා වස්තුවේ දෘෂ්ටිය වෙන් වෙලා පෙන්න තැන දක්වාම ඊට පස්සේ වස්තුවේ ඒකට කරකට වස්තුවේ ඇත්ත පෙන්නන මේක වීදුරු දෘෂ්ටියම කියලා තමයි සරලව ගත්තේ. ඔහොම කළහම යම් දවසක් තියෙනවා මේක දකිනකොටම භෞතික ඇත්තම සිහි වෙනවා ඇත්තෙන්ම බලන. එතකොට වැරද්දෙන් වැරද්ද සිහිදලා වැරද්දෙන් බැලුවාම ඒ බලපු ක්‍රමියත් ඒ බැලුවාම ඇති වෙන gati ටිකත් ඒ ඇතුළත ප්‍රතිචාර ඔක්කොම ටික හැමෝම බලනවා. වැරද්දෙන් දැකීමත් වැරද්දෙන් බැලීමත් වැරද්දෙන් බලනකොට මේ සඳහා යම් ප්‍රතිචාරයක් දැක්වුවා නම් අපේ මනසේ යම් ජීවන රටාවක් තිබුණොත් ඒ චරිතේම ගැලවිලා යනවා. එයා ලෝකෙට අයිති ලෝකෙට අතු ගෑවිලාම යනවා. ඒක ලෝකෝත්තරයි කියලා කියන්නේ ඒ දර්ශනයත් එක්කම යනවා. ඒක සම්මා දිට්ඨිය ඇත්තට මිත්‍යා දිට්ඨිය දිරා යනවා. සංකප්පය ඇත්තට මිත්‍යා සංකප්පය දිරා යනවා. සම්මා වාචා ඇත්තට මිත්‍යා වාචා දිරා යනවා. කියලා බුදුරජාණන් වහන්සේ ඇත්තට දෙන්නා මේක. ඒක එතකොට තවමනද කියන ප්‍රශ්න තියෙන්නේ. මේ කියන්නේ මේ රූපේ දැක්කහම භාවලෝකයේ ඇසට මෙතන බුද්ධලේ කීවා වගේ පේනවා මෙතන බුද්ධලේ නැහැ වගේ පේනවා. නමුත් ඇත්තටම දැක්කහම මේ දෙතරම තියෙන එකම ශුන්‍යතාවය. ඔව්
ग्रंथ ඒකට තමයි ආශ්‍රය දෙනවයි කියන කාරණාවක් කියන්නේ. ආශ්‍රය කියන්නේ ධාතුනානත්වයේ මත සංඥානානත්වයේ සංඥානානත්වයේ මත සංකප්පයගෙනානත්වයේ සංකප්පයගෙනානත්වයේ මත චර්යාගෙනානත්වයේ. කියලා මේ ආශ්‍රය වල අනුපිළිවෙලක් තියෙනවා. හරිද? අපි කියමු අවිඥානික වස්තුන්ගේ අපිට අත්වාද උපාදානේ දික්ක උපාදානේ යෙදෙනවා නම් මේ වස්තුන්ගේ කාම උපාදානේ අරූපාදානේ නේද? මේ වස්තුන්ගේ දික්ඛ උපාදානේ කාම උපාදානේ දෙකම යෙදෙනකොට පුද්ගලයේ පුද්ගලය හදයි ගන්නේ. දැන් මේ වස්තුයේ දික්ඛ උපාදානේ අත්වාද උපාදානේ නොයේදි කාම උපාදානේ විතර කියදුනොත් අපේ මනසෙ. එතකොට මේ වස්තු හොඳයි වගේ තැනක විතරයි තියෙන්නේ. කෙලෙසේ වෙනස මෙතක තියෙන්නේ මෙතනත් ස්කන්ධ ටිකේ යථාභූතක භාවයකමයි. තේරෙන්නේ දැන් අපි ගත්තොත් මේ කයේ යථාභූත ස්වභාවයක් ගත්තොත් ඒ පටිආපෝතේ ජීවයි. මේ රූපේ යථාභූත ස්වභාවයක් ගත්තොත් ඒ පටිආපෝතේ ජීවයි. වර්ණසතහන කොටයෙන් ගත්තොත් දෙකේම උපාදායයි. හැබැයි මේ උපාදාය රූපයන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ පොඩි ඒ කියන්නේ මේ රූපෙට කියනවා අනුපාදින්න උපාදානීය රූපය කියලා. ওই රූපෙට කියනවා උපාදින්න උපාදානීය රූපය කියලා. එතකොට ඔබ තව ගැඹුරට ගියාම ගොඩාක් සුබලක් ප්‍රශ්නයක් වෙනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. එහෙම අපිට ආත්ම සංඥාවක් ඇති වෙන්නත් ඇති නොවෙන්නත් හේතුවක් තියෙනවා. මේ රූපේ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් එකත් මේක කර්මෙන් තොරව හටගත් එකක්. කියන සිද්ධියක් තියෙනවා. අපිට වර්ණ සතහනක් නැවෙන තැනක තියෙන මහ භූත රූප ටික තියෙනවනේ. මේක කර්ම ප්‍රත්‍යයෙන් හටගත් ටිකක්. මෙතන ඍතු ප්‍රත්‍යයෙන් හටගත් ටිකක්. හරිද? ඍතු ප්‍රත්‍යයෙන් හටගත් තැනකයි නිවර්ණ සටහන. මේක කර්ම ප්‍රත්‍යයෙන් හටගත් තැනකයි නිවර්ණ සටහන. එතකොට කර්ම ප්‍රත්‍යයෙන් හටගත් තැනක ඍතු ප්‍රත්‍යයෙන් හටගත් තැනක කියලා මහ භූතයන්ගේ වෙනසක් නෑ එකමයි. වෙනසකට තියෙන්නේ ඍතු ප්‍රත්‍යයෙන් හටගත් තැනක කාම උපාදානිය විතරයි තියෙන්නේ. කර්ම ප්‍රත්‍යයෙන් හටගත් තැනක කාම උපාදානිය, ධිට්ඨි උපාදානියයි, අත්වාද උපාදානිය මේ උපාදාන කීපයක් තියෙන්නේ. එතකොට මේක මේ උපාදානේ ධිට්ඨි උපාදානේ අත්වාද උපාදානේ මානසික දේවකොට මේ වස්තු පුද්ගලයේ වගේ තියෙනවා. ඒ අත්වාද උපාදානේ නොවිති කාම උපාදානේ විතරක් වෙනකොට මේක තේන්නේ හොඳයි මේ වස්තු හොඳයි වගේ. කියන්නේ කොහේ තියෙනවා. එතකොට මේ වෙනස්කම් කළ තියෙන ස්කන්ධ මත නෙමෙයි කෙලෙස් මතයි. ඔය වේදය කාම භූමිය විතරක් නෙමෙයි. රූප භූමිය තියෙනවා ඔය දෙන්නේ. රූපාවචර ප්‍රඥාන්ත ඔය විදිහටම තමන්ගේ තියෙන අනිත්‍ය සත්‍ය පුද්ගලය වගේ පේනවා. ඒකේ තියෙන ගස් කොළක් කියන ඒවා තියෙනම නම් අචිත්‍යක පේනවා. මොකද එතනත් තියෙන ඔය උපාද. තෝරන මම මේක ගත්තේ උපමාවක් හැටියට. මේ දෙයක් තමයි බලන්නේ. ඔව් උපමාවක් කියලා කිව්වේ හැම වෙලාවෙම අපිට ඇස් ඉදිරියට හම්බ වෙන්නේ අනාත්ම වූ කාටත්තු ධර්මතාවය. ඊට පස්සේ අපි පුද්ගලිය වශයෙන්, පක්ෂ වශයෙන්, පන්ති වශයෙන්, කුල වශයෙන් බෙදලා තියෙන්නේ ඒ මත පහළ වෙන සංඥා වර්ණය දක්වන සංකප්පයෙන් පස්සේ දෙක ඉදිරි පිටට අපි ඔක්කොට පෙනෙන සටහන එකයි. සිංහලෙන් අපි කෝප්පේ කිව්වොත් දෙමළ කෙනෙක් මේ සංඥා වර්ණය දැන් සංකප්පයෙන් පස්සේ තමයි ගත වෙනස් වෙන්නේ. දෙමළෙන් වෙන කෙනෙක් වෙන එකක් කියයි. ඉංග්‍රීසියෙන් වෙන එකක් කියයි. ප්‍රාන්ත භාෂාව වෙන එකක් කියයි කියලා හැම වෙලාවෙම වස්තුවේ නැති වෙලා කෙනා කෙනාගේ මනස පැත්තෙම බෙදලා තියෙන ප්‍රභේදය. දැන් මෙතන තමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මුස්ලිම් වෙලා තියෙන්නේ. ඇහැට රූපෙට ඇතිදිරි විදිහට එනකම් ඔක්කොම එකයි.
යථාර්ථයෙන් ඇවිල්ලා තියෙනවා. එතන දෙමළ ඇහැ, මුස්ලිම් ඇහැ, ඉංග්‍රීසි ඇහැ, ඉංග්‍රීසි වර්ණ සටහනක්, දෙමළ වර්ණ සටහනක්, සිංහල වර්ණ සටහනක් එහෙම ඒවා නැහැ. ඉංග්‍රීසි චක්කු විඥානේ, සිංහල චක්කු විඥානේ, දෙමළ චක්කු විඥානේ ඕවා නැහැ. එතන කියනවල තියලා නේද? නමුත් ඒ නිසා ගන්න සංකප්පයේ ඉඳලා තමයි මේ බෙන්ද තියෙන්නේ. එතකොට රාග දේශ මොහතේන. එතකොට අපි මේ රූපය ආවද්‍ය හිතින් හිතන තැනදී තමයි පරිස්සම් වෙන්න උනේ ටික තියෙන්නේ. අපි හිතන්නේ මෙතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ආශෝධන වැඩි වෙන පැත්තට නම් කෙලෙස් වැඩි වෙන පැත්තට නම් එබඳු යමක් හිතලා හිතලා එබඳු අදහසින් නම් මේ දිහා බලන්න. එතකොට අපේ මනස සම්පූර්ණ කෙලෙසුන්ගේ ආශ්‍රමයේ මේක දැකලා තියෙනවා. මේ දෘෂ්ටියෙන් කෙලෙසින් මේ වස්තු වෙන් කරන්න බැරි වෙනවා. නමුත් ඇත්තිතිරිතිර මේ වස්තුවේදී වස්තුවේ පවතින සැබෑම ස්වභාවය මට හිතන්න පුළුවන් නම් අර ඇලෙන ගැටෙන බැඳෙන ගති ටික අතහැරලා එහෙම වුණත් මම ඒ දිහා බලන්නේ මේ දිහා බලන සම්මා දිට්ඨි. මේකට ආවේනික වෙච්ච ඇත්තනේ මේ දිහා බලන්න. එතකොට මේ දිහා වැරද්දෙන් බලුවාම ඇති වෙන ප්‍රතික්‍රියා ටික ලැබෙන්නේ නැහැ නිවැරදිව බලුවා. මම අර කියන්නේ දැන් මගා කියන එකම හම්මත් ලේනහල ඇත ඇත මුදුලින් හැදෙන මේ රූපේ දිහා එකම රූපේ අරබයා එක්කෙනෙක් දරුවා කියලා බලනවා, එක්කෙනෙක් මගේ දැන්නා කියලා බලනවා, එක්කෙනෙක් පුතා කියලා බලනවා, සහෝදරයා කියලා බලනවා, තාත්තා කියලා බලනවා, අයියා කියලා බලනවා, එකම හම්මස්ලේන හර ඇට ඇට මිදුළු ටික කෙනා කෙනා බලවලු ආකාරයට පෙන්වලා තියෙන්නේ. දැන් බලන්න ඇස් ඉදිරිපිට දැල්ලකින් හැමෝටම එකම රූපයක්. මම දැන් මෙතන මේ මගේ තාත්තා කියලා හිතුවාම ඒ මගේ චින්තන ධාමයත් එක්ක මනසෙ ඇති වෙන ගති ටිකක් තියෙනවා, කෙලෙස් ගති ටිකක්. මම ඒ ගති ටිකනේ මේ රූපෙත් ඇසුරු කරන්නේ. තාත්තා කෙනෙකුටදී පියසෙන් හැත කියන දැනක. මගේ මනසෙ තියෙන ගති, ඒ ගති ටිකක් එක්ක මම මේ රූපෙත් ගණන කරන්නේ. තව කෙනෙක් ඔය රූපෙම ඇස ඉදිරිපිට රහගෙන මේ මගේ ස්වාම ප්‍රශය කියලා හිතනවා. හිතනකොට එයාගේ මනසෙ ඒ චින්තනයත් එක්ක ඇති වෙන මනස වෙන ගති ටිකක් තියෙනවා. එයා දැන් ඒ gati tikene me rupi asuru karanne. Ebadu diya e gati tikene balala me rupi diya balanne. Me rupi udaw karana eyage gati tika eya upadwa ganne hama welaye. Hita passe thawa kenek balanawa me mage puta kiyala. Baluwama dan me rupi nisa puta kiyala baluwama dan darute nisa kiyana tanake konna eyage manase ebadu gati tika kiyade. Etor dan eya මේ රූපයක ගමන කරන එයාගේ මනසෙත් තියෙන ඒ මානසික මට්ටමේ පමණට. එතකොට දැන් මේ රූපේ දකින ගාන එයාගේ වර්ධනය වෙන්නේ අර තිබුණු එයාගේ ගතිචක මේ රූපේ දිහා බලන්නේ ඒ ගතිචකෙන්. දරුවෙක් බලන්න යනවා කියලා කලේ වෙනමකට නෙමෙයි, තමන්ගේම ඇතුලේ තියෙන ගතිචක සිහි කළා ගතිචකෙන් බලලා ගතිචක අලුත් දෙයක් කරන එකක් අපි හැමෝම කරන්නේ. එතකොට නැත්තම් ඇස් ඉදිරිපිට ආපු රූපියත් ඇහත් ඔක්කොම එකමයි. මේ ටික දකිනකොටම තමන්ගේ මනසේ දෙනවා මේ මගේ දරුවා, හරි දරුවා හොඳයි හොඳට ඉන්නවා, අනේ මගේ දරුවාට තුන්වංගි සරණයි පිටයි කියලා තමයි තවත් ටිකක් හිතලා ආපහු යන අන්තිමට මේ කලේ තමන්ගේම නිමිත්ත අලුතදිය කරගන්න එක. එතකොට මම කිව්වේ හොඳට බලන්න ඔය විදිහට එකම වස්තුව නැතුන දවසට ස්වාමීන් වහන්සේ දුක විඳිනවා කියන්නේ මේ කෙනෙක් තමගේ දරුවමල දුක විඳිනවා, තව කෙනෙක් තමගේ පියාමල දුක විඳිනවා, තව කෙනෙක් තමගේ සහෝදරයා මාමා සීයා මල දුක විඳිනවා. මේ දරු දුක, මව්පිය තෙනහසේ නිසා එන දුක කියලා මේ දුක් ටික ඔක්කොම දිහා බලන්න ඕගොල්ලෝ සහිත කොහොම කියන්නේ මේක සංකල්ප වලින් මෙහා පැත්තේ තියෙන දුක් ටිකක් නෙවෙයිද කියලා. එතකොට එකම වස්තුව නැති වුණාම වස්තුවට අයිති දුකක් නම් කොහොමද විවිධාකාරී දුක් රාශියක් නැවුනේ? පියාමල දුකයි, දරුවාමල දුකයි, ස්වාමියාමල දුකයි කියලා එක එක කෙනා වෙන වෙන දුක්ුණේ කොහොමද එක වස්තුවක් නැතිවෙන්නේ? වස්තුව නිසා වස්තුව නැතිවීමෙන් එන දුක නැති වුණා. ඒකේ පේන වස්තුව නිසා වෙන දුකක් නෙමෙයි මේ තියෙන දෘෂ්ටිය නිසා වෙන දුකක් කියන එක. එතකොට මම කියන්නේ මෙතනදී අපි වස්තුව හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම
වස්තුව පිළිසින්ෙන් දැකලා දෘෂ්ටිය දෘෂ්ටිය වෙන දුකෙන් මිදෙලා ජීවත් වෙන තැනට තමයි අපි සෝපෘතේස නිබ්බාන කියලා කියන්නේ. ඊට පස්සේ යම් දවසක් තියේ මේ වස්තුවේ ආයතනිකය තියෙනවා ඒක නැති වෙන දවසක් එනවා. කලම වස්තුව මුල් කාරණාව කරගෙන ඉන්න දෘෂ්ටිය තියෙන දෝෂේ තමයි දෘෂ්ටිය නිසා ජරා මර දුක් විඳලා ඒ දෘෂ්ටියම තව වස්තුවකට හදනවා. ওই දෘෂ්ටිය තියෙන දෝෂේ ඕක. ඒ කියන්නේ මේ වස්තුව පිළිබඳ නොදන්නා කම නිසා අපච්චි කියන තැනකින් අදහසක් ඇති කරගෙන මම දුක් විඳ අද පියාමල දුකක් විඳිනවා. ඔය කෙලෙසෙන්න මට තව කීයක් කුරුමත් කරවන්න. එතකොට මම වස්තුව පිළිබඳ දක්ලා දෘෂ්ටිය නැතිකල දෘෂ්ටියෙන් එන දුක නැතිකල කුස්නා දෘෂ්ටියෙන් එන දුක නැතිකල මම පංච උපාදාන ස්කන්ධ දුකිනුත් මිදෙනවා. නැවත පංච උපාදාන ස්කන්ධය හදන දුක රූප මිදෙනවා. මතු පංච උපාදාන ස්කන්ධේ නූපදින ස්වභාවයට පත් කරලා මේ වර්තමාන ස්කන්ධ දෙකේ ජීවත් වෙනවා. එතකොට වස්තුවේ ජීවත් මේ වස්තුවේ තියෙන ආය සත්‍යයක් කියන එක අතහැරන දවසක් එනවා. ඒක නැති දවසක් එනවා. නැති වෙන දවසක් එනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඈ අර මහරහතන් වහන්සේලා කියන්නේ දවස පුරාම වැඩ කරන මිනිස්සේ හවසට තමන්ගේ වැටුප බලාපොරොත්තු වෙනවා වගේ මම කාලය අපේක්ෂා කරනවා. මම ජීවිතේට කැමතිත් නැහැ, මැරෙන්න කැමතිත් නැහැ. ජීවිතේට අකමැත්තේ මරණයට කැමතියි. මැරෙන්න කියලා කැමැත්තකුත් නැහැ, ජීවිතේට කියලා කැමැත්තකුත් නැහැ. ධර්මතාවය. මොකද එහෙම කැමැත්ත කියලා එකක්වත් දීලා පුද්ගල භාගයක් නැහැ. අපි පුද්ගලයාට මට දැන් ඔක්කොම එපා වෙලා තියෙනවා. මට තමයි ඔක්කොම ඕන වෙලා තියෙන්නේ. ඔක්කොම ඕන වෙන ඔක්කොම අපා වෙන මම අතහැරනවා. ප්‍රශ්නේ නේද? ඒ නිසා මෙතන කෙලෙස් ටික අතහැරනම ස්කන්ධ ටිකේ ජීවත් වෙන ওই ස්කන්ධ ටිකේ ආයසත්ත්වයේ නැති වෙන දවසට ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනකොට දුක් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන්නේ. රහතන් වහන්සේ පිරුණම් පෑව කියලාද කියන්නේ අපි? ආයතෙන්ද පිරුණම් පෑව රහතන් වහන්සේ කෙනෙක්වත් ඉන්නව නෙමෙයි, තව කෙනෙක්වත් ඉන්නව නෙමෙයි. ඒකද ලෝ පුද්ගල භාවයේ දුරු නොවිච්ච පුද්ගල සංඥාවක් අපේ රහතන් වහන්සේ කියන එක. එතන තියෙන දුක් වූ එකඳ ටික නිරුද්ධ වුණා. හේතුන්ගේ හටගත් ඉස්පබ්ද හේතු නිරුද්ධ වුණා. කින ධර්මතාවයක් එකම තියෙන. නැතු රහතන් වහන්සේ කියන තැනක සැරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කියන තැනකද තින් කරගත්ත අපිට පුද්ගලෙක් ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ. එතන තියෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන එකඳ ටිකක් ධර්මතාවයක්. ඒ ස්කන්ධය ඇහුවොත් කටබුන ආහාරයෙන් හැදුණු රූපද සරිත් මහ රහතන් වහන්සේ, ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා ටිකද සරිත් මහ රහතන් වහන්සේ, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයද සරිත් මහ රහතන් වහන්සේ කියලා ඇහුවොත් මොකද කියන්නේ? ස්කන්ධ මාත්‍රයක් විතරයි. ඒ ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. දුක් වූ ස්කන්ධය නිරුද්ධ වෙනවා. දුක්කම උපදිනවා, දුක්කම පවතිනවා, දුක්කම නිරුද්ධ වෙනවා. වෙන එකක් නැහැ. එහෙම තැනක පුද්ගලෙක් ඉපදිනවා, පුද්ගලෙක් ජීවත් වෙනවා, පුද්ගලෙක් මැරෙනවා කියලා අපි පුද්ගලෙක් පුද්ගල භාවයෙන් නැරඹတာ. ඒකෙච්චරදී ලෞකික ඇත්ත තමයි යථාර්ථය අනත්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කම් වික්කේ අනත්ත, සෝතා වික්කේ අනත්ත, මහණනි ඈ අනාත්මයි, අනාත්මයි. ඉතින් කොයිටික තමයි අපි මේක මෙච්චර කතා කරද්දී කතා කරන්නේ දෙන්නේ. මම ඉතින් හැමදාම මතක් කරලා තියෙනවා ලෝකේ බොහෝ දෙනෙක් වගේ සංකල්පුමේ නිවනක් සීකර ගන්න එපා. ඈ අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අනන්ත සංසාරේ මෞමල දුක, පියාමල දුක, අඬපු කඳු රතම්මා සාගර ජලිත වෙඩි කියලා බුදුහාමුදුරු කියනවා. මොකද්ද? කුමක් නිසාද? මේ අවිද්‍යාව නැති නිවර්ණය දුරු කරගන්න දරු අවිද්‍යාව නැති අන්ධකාරය දුරු කරගන්න බැරිකම නිසා, විද්‍යාව නැති ආලෝකය පහළ කරගන්න බැරි වෙච්ච එක නිසා අපේ වැරදි දෘෂ්ටියට අපි අඳලා තියෙන්නේ. අන්තිමට යථාර්ථයක් ගත්තාම සූචනීය தත්ත්වය ඒකයි. ඉතින් බුදුරජාණන්සේ මෙතනින් දේශනා කරන මහණනි, උඹලා දුරු නොකළ දෘෂ්ටිය නිසා, පාද නුගත් උඹලගේ ඇස් දෙක නිසා උඹලා මෙච්චර දුක්ඛිතලා තියෙනවා. අදහරි අත්‍යක පාදගෙන නඩාව මේ දෘෂ්ටිය දුරු කරගන්න කියන එක කියන්නේ මේ බුදුජානන්සේ මේ දේශනා කරන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු රූපේ විඳනාම වෙද්දි අපි දරු දුක විඳලා තියෝන තරම්. කනබුන ආහාරයෙන් හැදුණු බත්පම් රෝග මොහොත වලින් හැදුණු
අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුවෙන් යුක්ත චිත්තචෛතසික ටික නිසා ඇඳුනෝ මේ නාම රූප දෙක වෙනස් වෙද්දී අපි දරුවා මල දුක, පියා මල දුක, සහෝදරයා මල දුක විඳින්නට අනන්තව අදදි විඳිනවා. ඉතින් ඒ නිසා මේ ඇත්ත ඇති හැටි දැකලා වැරදි දැකීම නිසා එන දුකෙන් මිදෙන්න ඔකෙ දිහා ප්‍රශ්නේ තියෙන්නේ මේක. ඕගොල්ලෝ නම් මේක දිහා කෝපය කියලා බලන්න බලපින්දන පෙළලා තියෙන්නේ. ওই දෘෂ්ටිය වෙනස් කරගන්න වෙන්නේ ඕගොල්ලන්ට තමයි. මම මේ දිහා කෝපයේ කියලා බලලා කෝපයේදී සැප දුක් විඳිනවා නම් මම යම් දවසකදී නෑ ඒක වැරදි කියලා බලලා මේක වීදුරුවක් කියලා බලලා කෝපයේ කියන වැරදි අදහසත් ඒකෙන් බලලා එන විපාකේනොත් මම මිදුණා කියලා ඕගොල්ලෝ සුවපත් වෙන්නේ නෑ. ඇයි? ඕගොල්ලෝ තමයි මේ දෘෂ්ටියන ලෝකෙ දිහා බලන්නේ. ඒක බුදුපතේ උතු මහරහතන් වහන්සේත් එක්ක කියලා අපිට ඒක හරියන්නේ නෑ. කෙනා කෙනාම ගහගත්ත ගැටේ කෙනා කෙනාම තමයි ගහගන්නේ. අනුන් මේකට පලි නෑ. ඔව්. ඒ කියන්නේ දුක උපද්දවගෙනයි දුක් විඳලා තියෙන්නේ. අපි කියේ විද්‍ය රතු පාටට හදාගෙන රතු පාට විද්‍යාවක් අපි හිතලා තියෙන්නේ. එතනයි තියෙන ප්‍රශ්නේ. බැරි වෙලා මගේ ඇහැ තිබුණත් නැතත් විද්‍ය රතු පාටම නම් කරන්න දෙයක් නෑ. ඒකකින් මීරනම විඳින්න වෙනවා කියන තරකේ හිතයයි. ওই ටික අයිති මේ කයට. කය තියෙනකන් කෙලෙස් තිබුණත් නැතත් පුරාණ කර්ම දෙකට මේ කය තියෙනවනේ සීත විඳින්න වේ උෂ්ණ විඳින්න වේ බඩගින්න පිපාසි විඳින්න වේ කියන තැනක. හැබැයි මවමල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේ විසින් රන් මසු බුල මුදල් නැතිවීමෙන් එන දුකට නම් තමම වර්ගයා ගන්න වෙනවා. උපද්දවා ගත්ත දුක. මේක තම වර්ගයා ගන්න වෙනවා පුරාණ කර්මයට උපද්දවා ගත්ත එක. නමුත් දැන් මේකට කරන්න දෙයක් නැහැ. දැන් පුළුවන් මේ තියෙන කොටස එතනින්ම නැති කරලා මතු මෙහෙම එකක් නොවෙන්න දැන් මෙහෙම දුකක් නොවෙන්නත් කියන තැනකින් සමර වෙන්න පුළුවන් අපිට හැදෙන්න පුළුවන්. අද වස්තු නැතිවීම නිසා එන දුකක් තියෙනවා. ඒක අනිදි නැ පුරාණ කර්මෙන් හටගත්ත ටිකට. මේ දැන් කෙලෙසේකින් එන දුකක්. අද මෙතන තියෙන වැඩේ තමයි මොකද දුක් නිදලා විඳලා දුකට එන්න හේතු හදාගන්න. ලෝක කරන්නේ සමහරු උදේ ඉඳන් රෑ වෙනකම් ගල් වලක බෝම දාලා කුඩු ගෙඩියක ගහලා ගහලා කරුගල් කඩලා කඩලා මුළු දවස පුරාම දුක් විඳලා 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 මුදලක් අරගෙන හවසට ටිකක් දීලා ආපහු දුක් මහා දුකක් වෙන දැනට හේතු ටික කතා කරනවා. බොහෝම අමාරුවෙන් දුක් විඳලා විඳලා දුකට හේතු හදාගන්න කොටස කියනවා. ඉතින් සමහරු සැප විඳලා දුකට හේතු හදාගන්න කොටස කියනවා. ඔය අතර විස්සම වහන්සේලාට දෙන දානේ මහත්ඵලයි මහනිසස්සයි කියලා කියන්නේ අද බොහෝම දුකසේ හරි ජීවත් වෙන්නේ දුකින් ඉතරන ප්‍රතිපදාවකට ටික ටික හරි උත්සාහවත් වෙනවා කියන කාරණාව වෙන්නේ එකම තැනක ඉච්චරයි. ලෝකේ හැමෝම දුකසේ දුක් විඳලා දුකට යන්න පාර හදා ගන්නවා කෙනෙක් දුකසේ දුක් විඳලා සැපට යන්න පාර හදා ගන්නවා එක්ක. සැපසේ සැප විඳලා දුකට යන්න පාර හදා ගන්නා එක්කෙනෙක් සැපසේ සැප විඳලා සැපට යන්න පාර හදා ගන්නා එක්කෙනෙක් කියන තැනකින් චරිත හතරක් තියෙනවා. ලෝකේ දුකසේ දුක් විඳලා සැපට ගියත් සැපසේ සැප විඳලා සැපට ගියත් ආපහු සැප නැතිවීමෙන් දුකට ගැටිලා. මෙයා දුක්තේ දුකමයි කියන තැනින් දුකට ඇවිල්ලා මෙයා සැප නැතිවීමෙන් දුකට ඇවිල්ලා වක්‍රාකාරව කෙනෙක් ආභෞතිකට ඇවිල්ලා කෙනෙක් කිදුම් දුකට ගිහිල්ලා ලෝකයේ තුල තියෙන දුකට පාසි. මේ ශාසනය විතරක් පෙන්වන්නේ මොකද්ද? එක මොහොතකට මොහොතකට හද උත්සාහවත් වුණා. සමහර විටක දවසේ පැය 27 23ක්ම කෙරෙන්නේ අකුසල් වෙන්න පුළුවන්. එක පැයක් තුළ කුසලයේ ඒ ටික මෙතන. විහිචනාගේ ජීවිතයේ කෙරෙන ටික ඔක්කොම අනිත්‍යයි කියන්නේ අර ප්‍රතිපදාව තුළ දුක් නිදිනව දුකෙන් නිදහසයි කියන කරගෙන සැප විඳින්න හරි දුක් විඳින්න හරි උත්සාහවත් වෙන හැම තැනකම තියෙන දුක් විඳින්න දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම තැන විතරයි දුක් විඳින්න හෝ සැප විඳින්න හෝ දුක නිදහස් වෙන්න උත්සාහවත් වෙන තැන විතරයි ප්‍රතිපදාව. ඒ නිසායි මේ දහම ශාසනය වටිනවා කියලා කියන්නේ. ඉතින් හැම දිනම ඒ සතයිති උත්සාහයෙන් විශේෂයෙන් මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය හැම වෙච්ච වෙලාවෙදි මේක නේ. ඇත්තටම තෙල්ලමක් නේ.
ඇත්තටම ඉදිරිමත් නේ කියන්නේ. ඒ කියන්නේ මේ වටපිටාව අත හැරුණොත් දෙරකට ගොඩවත් මම කියන්නේ නැහැ ඔයගලන්ට මේ පොඩි දිගේ බඩගාලා වහසකින්ද කියලා කියනවා වගේ කරන්න බැරි එකක් කියනවා නෙමෙයි. ඒ කිව්වේ මම කියන්නේ මේ ඔක්කොම ටික අතහැරලා දාලා මේ දැන් ඍජුවම කටයුතු කරන්න කියලා. එහෙම බෑ. අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. නමුත් අඩුපාඩු වෙනවා, වැරදි වෙනවා ආයෙත් හදා ගන්න හොඳම අදහසක් ගන්න. හොඳම කාරණාව. කොතනකදී හරි කොයි වෙලාවකදී හරි අඩුපාඩුවක් වරදක් වුණොත් මගේ ඇති මෙහෙම අඩුපාඩු වුණා නේද, ගණන් තුනා නේද කියලා නැවත නැවත හිත හිතා ඉඳපා. හිතන හිතන වාරයක් ගන්න ඕගොල්ලෝ ආපහු වේගෙන් අපතට ගිහින් තවත් අකුසල් සිද්ධ වෙනවා. ඒක කාරණාවක් දකින්න. උපරිම නරකයි කියන වැරද්දක් වුණා කරන්න කියන එක නෙමෙයි වුණා. මංගාව තියෙන රාග දේශ මොහ කියන මේ කෙලෙස් ටික නිසාන මේ වැරද්ද උනේ. අප්‍රමාදීව කෙලෙස් ටික නැති කරගන්න උත්සාහවත් වෙන්න ඕනි කියන තැනකින් හයි අරගෙන මොහොතක් හරි භාවනා කරන්න උත්සාහවත් වෙන්න. අනේ මගේ ඇති මෙහෙම වැරද්දක් වුණා නේ, මෙහෙම වැරද්දක් වුණා නේ කියකිය හිත හිතා ඉඳීමේ වැරද්දක තව වැරද්දක් එකතු කළා නිසාද වැරද්ද හැදෙන්නේ. වැරද්දක් වුණොත් වැරද්ද වුණේ වැරද්ද ඇති වෙන්න පුළුවන් හේතුව තිබුණේ නැද්ද? ඒ හේතුව නැති කරගන්න ඕනි කියන තැනකින් උත්සාහවත් වෙන්න. වැරද්ද ගැන හිත හිතා හිටියා කියලා හේතු නැති වෙන්නේ නැහැ නේද? ඒක හොඳ දෙයක්. දැන් අපේ ජීවිතයෙන් හරි අඩුපාඩුවක් වුණොත් මගේ ජීවිතේ ලොකු හයියක් මට තියෙන මොකද්ද? දෙවරක් එක ගැන හිතන්නේ නැතුව ඇත්තටම කෙලෙස් තාම තියෙන නිසා, කෙලෙස් සහගත නිසා මේ වැරද්දුනේ. එහෙනම් මේකට කියලා කරන් තියෙන එකම ප්‍රතිකාර මොකද? මොහොතක් හරි තව අප්‍රමාදී වෙන්න. කියන දැන් ඇත්තටම චුට්ටක් හරි දෙන්න. අද වෙච්ච සමහිත අද කෙච්ච වැරද්ද හෙට කෙරෙයි. මේ තරම වේගින් නෙමෙයි. කියන තැනකින් මේක හැදේ. ඒ නිසා හැම වෙලාවෙම අද වැරදුනත් හෙට මේ වැරද්ද හැදෙන ධර්මයක් තියෙනවා. වැරද්ද ගැන කපුටල් කියන එක නෙමෙයි. අර කියන්නේ සිල්පදයක් දැරුවෙලා කැඩුනොත් කැඩුවෙක සිල්පදයක හිත හිතා දුක් වෙනවා. ඒකට ප්‍රතිකර්ම කරන්න රැකපු පද හතර ගැන හිතලා සතුටු වෙන්න. මම පද හතරක් රැක්කනේ. එකක් කැඩුනට කියන තැනකින් සතුටු වෙන්නේ ඒ පද හතර ගැන තියෙන සතුටු සතුට බලවත් වෙයි. ඉතුරු එකක් නොකඩෙන්නට ඔයගොල්ලෝ හොයන්න. ඒ පද හතරක්ම රැකලා තියෙන දෙක පදයක් කැඩිච්ච එක ගැන හිත හිතා ඉන්නකොට ඊගාව ගන්න නැතුව දුස්සෙරිච්ච මතකේ තව පදයක් කැඩේ. ওই දෙක ගැන හිතා ඉන්නකොට දන්නේම නැහැ දුස්සෙරිච්ච මතකේ ඊගාව කැඩේ. සිල්පද පහම කැඩේ. ඒ නිසා කරන්න තියෙනදී අනිත් අපි හැම වෙලාවෙම හිතන්නේ අඩු පැත්තේ. නමුත් ධර්ම තුළදී උනත් වැඩි පැත්තට හිතලා ධර්ම ජීවිතය කරගන්න උත්සාහවත් වෙන්න ඉගෙනක තමයි හැම වෙලාවෙම පුළුවන් තරම් කුරුකන් ජීවිතෝ මනස්කාර. ජීවිතෝ මනස්කාරය කියන්නේ යම් අරමුණක් සිහි කරනකොට උපං අකුසල ධර්ම ගෙවේ නම් උපං අකුසල ධර්ම නූපදී නම් උපා කුසල ධර්ම වැඩෙන නෝපා කුසල ධර්ම මතුමතී උපදීන මේ විදිහට මේ අර්ථයේ නිපදවෙන කරුණ හිත ඇතුලෙන් මුමුණ මුමුණේ දොරු කරන්නේ වෙන මොකුත් එපා. එහෙම හිත හුරු කරන්ද මුල් ටික දවසක් විතර යනවා. ඊට පස්සේ එයා ඉදී හුරු වෙන ඒ ගතියට හුරු වෙන හිතක් ඉදීම ඔය දැන් ජීවල් දොරවල් එක එක දේවල් හිත හිතා ඉන්න වෙනුවට මෙයා හුරු වෙනවා. මෙයාට ශේෂ්ත්‍රයක් නැති ඉඳ තියෙන එක හිත හිතා ඉන්න. දැන් ඕගොල්ලෝ දුන්නේ නැත්තම් කඩ බොන්න දෙයක් තියෙන එකේටයි කකා ඉන්නේ නේද? ඉතින් ඒ නිසා එයා ඉති මොකද කරන්නේ? හරක උදේ ඉඳන් කාල එක තැනකට ඇවිල්ලා වපරනවා. දවස පුරා උතනයි වෙන එක කල්ලා දීලා නැහැ නේ. ඇහින් දැකපු කණෙන් අහපු නාසයෙන් කවිතුන් ගත්ත හිතෙන් සිහි කරපු මේවා සිහි කරනවා දැනගන්නවා සිහි කරනවා දැනගන්නවා වමාරවමාර කතා ඉන්න පැත්තකට වැරද්ද ගොනාගේ නෙමෙයි ඈ ඌට අලුතෙන් තුනක් ටිකක් දැම්ම නම් ඒක කනවනේ වමාරවමාර කන්නේ මොකද නැති හින්දානේ. ඒ වගේ අලුතෙන් ටිකක් දානවා වගේ උගුල්ලෝ මේ දහමෙන් ටිකක් මෙයාට දීලා තිබුණා නම් හුරු කරලා තිබුණා නම් මෙයා හැම වෙලේම ওই වැඩේ කර කර ඉන්නේ නැති හින්දා ඒ ඉන්නේ. අරක හුරු කරලා තිබුණා නම් එයා හුරු වෙනා ඊට පස්සේ ඒ මතයක් එන්න. ඈ ජීවිතයේ මේ ඇදීම් ගැදීම් ගැටීම් අඩුවේ නිදේවා. සමහරට මම කී උගුළු කියනවා හඳුනේ මට හරියට තරහ යනවා. මේකට මොකද කරන්නේ?
සමහර අය කියන. ඉතින් එහෙම නැත්නම් යම් යම් දේවල් වලට මහගේ රාගය තියෙනවා. මේකට මොකද කරන්නේ? මම කියන්නේ රාගය ඇති වෙන්න හෝ තරහව ඇති වෙන්න එකට මුකුත් කරන්න යන්න එපා. ඕක මුකුත් කරන්නත් බෑ. ඇයි? ඒක ප්‍රතිපලයක්. තමන් රාගය ඇති වෙන විදිහට තරහව ඇති වෙන විදිහට හිතපු එකේ ප්‍රතිපලයක් නේ. ඔහොම වැඩක් කළා දෙන වෙන එකක් අම්බිලාම අර ධර්මයේ රකින්න කියලා ධර්මයේ රකින්නවා කියලා මම කිව්වේ තමන් ඇත්තටම නිතරම හිත හිතා ඉන්න කොහොරු කරන්න පුතහම බලන්න ওই තරහ යන ගතිය අඩු වෙන්නේ නැද්ද කියලා ওই රාග ගතිය අඩු වෙන්නේ නැද්ද කියලා ඇයි මේ පැත්තට හිත නැඹුරු වෙලා මේ පැත්තට හිතලා මේ පැත්ත බලවත් වෙලා හින්ද දැන් ඒ මොම එන්නේ දැන් තරහ යන එක මේ පුරුද්දක් වෙනවා ඊට පස්සේ ආට එච්චර හුරු වෙන කෙනෙක් රාගය කියනක පුරුද්දක් වෙනවා ඊට පස්සේ ඒක ඉබේ නමුත් ඒකට ප්‍රතිවිරුද්ධව දැන් මේක කරන්න දෙයක් නැහැ මේ ප්‍රතිපලය හිතලා හුරු කරපු එක ප්‍රතිපලය දැන් ඕකට මුකුත් කරන්න බෑ ඕක ඇතුලෙ හේතුවක් තියෙනවා දැන් ඔය හේතුව නැති කරන්නේ මොකද තමන් හුරු කරන්න තරහ නැති වෙන්න කටයුතු කරන්න හදන්න දෙපා රාගය නැති වෙන්න කටයුතු කරන්න හදන්න දෙපා තමන් කුසල ධර්මයකින් තුනිතර අඩුවේ ඉඳේම රාගේ අඩුවේ ඉඳේම ද්වේෂයකින් ඒ වගේ තමන්ට කියලා කරගන්න ඕන එකම පිටක් තමයි මොකද්ද නිතර ධම්මදලාවම මතක කළාම ආයෙත් මතක කරගන්නවා මතක කළාම ආයෙත් මතක කරගන්නවා කුසල මනසකාරකයෙන් අර්ථපය හතර කොහෙ තිබුණත් කමන්නේ මොකද ඇත්තටම හිත කියන තැන තමයි අපි ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනේ හතුරේ හතුරෙකුට යමක් කරයි නම් ඒක වඩා වැඩි හතුරුකමක් කරන හදා මොකක්ද හිතේ හතුරු පුද්ගලයෙක් හතුරෙකුට යම් වරදක් කරයි නම් මහණෙනේ ඒට වඩා වැඩි අනර්ථයක් කරන හදා මොකක්ද මිතුරෙකුට යම් අර්ථයක් කරයි නම් ඊට වඩා වැඩි අර්ථයක් කරනවා හදාගත්ත හිත. හදාගත්ත හිත සැපසම දෙනවා. මුළු විඥානයට දෙනවා. ඒ නිසා හිත කියන ධර්මතාවය මත තමයි මේ ලෝකෙ තියෙන්නේ. ඔහොම කිව්වහම කට්ටිය ගන්නවා මේ ඔක්කොම හවුඳුනේ හිතනේ මේ දෙන්නේ හිතනේ කියලා. එහෙම හදාගත්ත කෙනෙක් මම කියන්නේ. එතකොට අපු ආයතයටල ගන්න නැතුව කියද? විඥානවාදීච ඒ හිත හිතමයි කියලා කියන්නේ නැහැ හිත හිතට උපකාර ධර්මතාවක් තව තියෙන නිසා නමුත් කෙලින්ම අපේ ජීවිතය කියන තැනකින් ගත්තාම සැප දුක් කියන තැනකින් ගත්තාම අපිට කෙලින්ම සම්බන්ධයි හිත මනෝපුබ්බංගම ධර්ම මනෝසිතමනම මනස සියු සිතුවිලි වලට තුරතු සමන් කරන සිතුවිලි පුදවන්නාද වෙනවා වැරදි සහගත බලසකින් හිතුවෝ කිව්වෝ කිව්වෝ ඒක විපාකේ අපිටම තමයි විඳින්න හරියට ගුණාජු ඊට පස්සේ එන කරත් රුදු වගේ යහපතටත් කියන්නේ එහෙනම් හැම වෙනාම ලෝකෙට ඕන උපකාරයක් කරන්න තම රක්ෂිත ස්ථානේ තබා ගන්න ලෝකෙට ඕන උපකාරයක් කළ හැකි තම රක්ෂිත ස්ථානේ තබා ගන්න අපි කයනු සංවර වෙන්න යනවා කියලා කියන්නේ අපිට හරියට ධර්ම කෙනෙක් තේරුම් ගන්න බුදුජානක අපි දේශනා කරන්නේ සාහක් නැද්ද ඉන්න පුළුවන් තනිය කෙනෙකුට තනියම ඉන්නවා කියලා කිව්වට එයා සාහක් නැද්ද ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක් මිනිස්සුන්ගේ හුලම්වත් බැදිලා ඉන්නේ නැති කැලේක ඉන්නේ නමුත් එයා ගෙවල් දුවල් යානවා හිත කඩන් මිනිස්සු ඉන්නවා කියන තැනක හිතාගෙන ඒ මිනිස්සුන් බේරෙන්න තමයි කැමති එතකොට මේ කැලේ ආපු ගමනෙම තියෙන අනිත් අය බොහෝ දිනක ඉන්නවා. බොහෝ දිනකින් ගෙන්වලා හිටියට මෙයා ඉන්නේ බොහෝ දිනක. දාහක් මැද්දෙ ඉන්න ආර්ය පුණ්‍යතාවයේ හිත තමයි ඉන්නේ තනිය. සෘෂ්ණාවත් ඒ නිසා හැම දිනම නුවන් කටයුතු කරන්න කියන කාරණාව. එකම මත මේ ළඟකති දවසක් පුලි කාරණාව තුනේ හරිද කියනවා ඒක හල තියන්නේ නැහැ නේ අපිට මේක ඕක මේ දවසක් මට මෙහෙම කාරණාවක් තිබුණා ඇත්තටම දැන් පාරමිතා කියලා තියෙනවානේ
යන් බෝතතන් වහන්සේ නමකට නම් සාරවන්දී කල්පලක්ෂය. පතේ බුදුරජාණන් වහන්සේ නමකට නම් දෙයාකන්ගේ කල්පලක්ෂය. දොත්ත රහත මහන්සේ නමකට නම් ඒකාසන්ගේ කල්පලක්ෂයක් කියලා මේක බොරුවකුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් හොඳට බලන්න සාමාන්‍ය කිසිම දහමක් නැති කෙනෙකුට දහමකට හිත නැඹු නිකන් නැඹුරුවක් වෙන හොරුවක් තියෙනවා කියන්නේ. ඉතින් ඕව ටික ටික ඇහිලා 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 මේක හොඳට තේරුම් ගන්න මට්ටමට තේරෙන්නත් තේරෙන්න හිත යොමු කරද්දත් ඒකට කැමැත්ත ඇති වෙද්දත් අසර හොරුව කියන එක ගැත්තටම ඕනේ. මට හිතුණා ඔහොම සතර එන ගමනේදී ලෝකෝත්තර මාර්ග ඵල මට්ටමේ ප්‍රඥාව පහළ කරගන්න ළඟම හොඳට මොහු පුරාගේ නමුත් තාම ලෝකෝත්තර නොවනක් නැති හොඳට ධර්ම තේරුම් කරගන්න මට්ටමට හොඳට පැහැල මොහු කරමින් පවතින මනසක් කියලා හඳුනගන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මානුෂ්‍ය ලෝකේ උත්තරම මානුෂ්‍ය ධාන්‍යුක්ත කියලා මට හිතුණා. අපි කියමු දරුවෙක් නම් එයා ගැන බලන්න තු ඉස්සෙල්ලා හොඳට අම්මා තාත්තා ගැන කලකලා හොයලා බලලා තමගේ සහෝදර සහෝදරියන් කියන කින් යුතුකම් චික කරලා උන් එයා ගැන බලා ගන්න. සහෝදරේ නම් එහෙමයි. ස්වාමියෙක් නම් තමගේ බිරිඳ ගැන දරුවෝ ගැන බලලා එමෝගේ උන් ගැන බලලා කෙරෙන්න තියෙන හොඳම යුතුකම් ටික කරලා ඉවරලා තමන් ගැන කරා. මට හිතෙනවා මේක බෝධි චිත්තයක් කියලා. මේ තමයි මොකද මනුස්ස දහම තියෙන හැම තැනකටම ඒක වඩා වැඩි දහමක් සාක්ෂාත් වෙලා තියෙනවා. මනුස්ස දහමක් නැති තැනකට මේ දහම බලන්න බෑ. මනුස්ස දහමක් තියෙන මට්ටමකට විතරයි මිනිස්සුන්ට විතරයි මේ මට්ටම උරුත්තු දෙන්නේ. ඔගොල්ලෝ හිතනවාද දෙමව්පියෝ ගැන සහෝදර ගැන දරුවෝ ගැන මතලා කරලා කාගෙන අපිට යන්න පුළුවන් වෙයි කියලා? යන්න බලන්න. උදාවත් මොකද මෙයාගේ මේ ගතිය විතර අඳුයි කියන්නේ ප්‍රඥා විභාග කොටසක් තමයි. මොකද දෙමව්පියන්ට සහෝදරයන්ට දූ දරුවන්ට ඥාතීන්ට මේ මනුස්ස ධර්මයෙන් කරන උපකාරය ඔගොල්ලෝ හිතනවාද ලෝකෝත්තර ධර්මයකට පටහැනේ කියලා? මම ඊගාවට කියන එක තමයි මගේ ජීවිතේ මට වෙච්ච ලාභය වුණත් ඒකයි. මම දෙමව්පියන්ට සලකන්න අපිට කිව්වොත් මම අවුරුදු 20කටම වල සභාවචනය කර අසද්දේක නෙමෙයි තරම දෙවලන්නේ සිට යාළු වෙන්න බයයි අම්මට තාත්තට සලකන්න බැරි කියලා. හරිද? මට හිතෙන්නේ අපිව අම්මල තාත්තල හදන්න මොනතරම් මහන්සි වුණාද සත්‍යව කරන පුරුවන් සත්‍යට පත්වෙච්ච අපි ගැන හිතනවා මොනතරම් වැරදිද? අම්මට තාත්තට රාමකල දෙමෝකියට කලකලා ඉන්නෝනේ නේද කියලා මට තමයි හිතෙන්නේ. එතකොට එහෙම හිතිලා මම කටයුතු කළේ. මම හිතන්නේ මට ඒකම ඉතුරු වුනේ අන්තිමට ධාමට එන්න නිදහස් වටපිටාවක් මට ඉතුරු වෙලා තිබුණේ මේ බෝධි චිත්තේ. ඉතින් මම මේ මෑතකදී භාවනා කර කර ඉන්නකොට මට ඒකේ මෙහෙම ගතියක් තියෙනවා. හොඳ මනුස්සයෙක් හොඳ විලාසෙදී ඕන තැනකදී මයින්න බලුවා. එයා හොඳට අම්මා තාත්තට කතා කරලා ඇති. අම්මා තාත්තා උත්කල වෙලාම සියත්ති කවුරුත් තමයි සියත්ති මලකුසට කයින් කරලා ඇති. ආ මේ වගේ බෝධි සත්‍ය චරිතයකට මේ ධාම වැඩි දුර නැහැ කියලා මට හිතුණා. පුද්ගල භාවය තුල කෙනෙකුට තාම ලෝකෝත්තර ඥාන දර්ශනයන්නේ පුද්ගල භාවය තුල හරි කෙනෙකුට මේ වගේ මානසික වර්තමාන එනවා කියන්නේ ඒ ගතිය සතර ගුණාව දියුණුවෙච්ච මනසක ලක්ෂණය. එහෙම නැහැ කියන්නේ අර කියලා මම දැක්කේ බෑ කියලා නම් ඒකෙන් තව එයා එන්නවනේ. ඒකෙත් තියෙන එකයි මේ. ඉතින් මේ සංකල්පවල මම හැම තිස්සේ බොහෝ දෙනෙකුට හිතෙනවා සත්‍යයේ පුද්ගලෙක් නැහැ නේද කියනවා වගේ තැනක. තවද හොදට දකින්න මනුස්ස ධර්ම කියන එකට තව නැති ගුණයක් එකතු වෙලා මිසක ලෝකෝත්තර උනේ මනුස්ස ධර්ම නැති වුණා නෙවෙයි. මනුස්ස ධර්ම නැතුව ගිය කෙනාට නැති කෙනෙකුට ওই ටික එකතු වුණා නම් මොන වෙන්න පුළුවන්? මනුස්ස ධර්ම උත්පන්නම පිළිගියේ මනුස්සයේ කුටයි ඒක වඩා වැඩිතර මේ ධර්මයක් ලැබෙන්නේ කියන එක මතක තියාගන්න. ශෝකලුභාව ඔය ගුණ ටික නැත්නම් නිවන් දකින දින උපරිම සුදුසුකම් දෙතර ගින්න ඉති කියලා අදා ගන්න. හරිද? සමහර විටක තමන්ගේ බිරිඳ තමන්ට අනවශ්‍ය විදිහට කරදර කරන්න වෙන්න පුළුවන්.
තමන් දක්ෂ වෙනුන උපේක්ෂාවෙන් එයා ඒක හදලා මෙතකට ගන්නවා. තමන්ගේ ස්වාමියා අනවශ්‍ය විදිහට කරදර වෙන්න පුළුවන් තමන්ට. නමුත් කරුණාවෙන් ඒ කියන්නේ මම කියන්නේ ප්‍රූටි වරද්දක් ඇති වුණොත් සමාහිත ගෙවලු ප්‍රශ්න ඇති වෙන්න හේතුව. පාසක මහත් එක වචනය කියන්නේ උපසකම් වචන 10ක් කියනවා. නමුත් ඇත්තටම අපි ශේත්‍රයේ දති යුත්තේ බුදුරජාණන් දේශනා කරන්නේ චක්‍රවර්ති රජ වෙන්න වෙන මොහොතේපා කියන උපසලයන් මොහොතෝ නැහැ කියනවා. සම්පූර්ණ ස්වාම භක්තියෙන් යුක්ත ක්‍රයක් ඉන්නවා නම් සීකරු ක්‍රයක් ඉන්නවා නම් එකමනක් නුපුසන් කියනවා. ඒක නේ බුදුවා කියන්නේ ඒක දෙකම සංසිඳ ගන්න කියලා. ගොඩක් දෙනෙක් කියන්නේ ඉවසීමට සීමා ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා. මම බෝධතාන් මහත්මයාගේ චරිතයෙන් ඒක පෙන්නනවා. නැරෙනකම් ඉවසුවත් තව ඉවසීම සීමාවක් නැහැ කියලා. ඉතින් මම කියන්නේ ගොඩාක් ඉවසලා කටයුතු කෙරුවොත් ඇත්තටම තියෙන ප්‍රශ්න ගැටලු එහා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම නිවන් දකින්න ඉස්සෙල්ලා ජීවිතවල අනුභවු තියෙන අවුල් තියෙන ඒවා එහා ගන්න බුද්ධිමත් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මොකද ලෝකයේ අවුල් කරගෙන පිළිලා ඉන්න තැන අවුල් කරගෙන හිතගෙන ඉන්න තැන අවුල් කරගෙන ඊට වඩා වැඩි විද්‍යාවක් බලාපොරොත්තු වෙන්න එපා වෙන්නේ. එතකොට තමත්ට පුළුවන් ඒ පරිසරයේ පරිමුණ දැහැමෝ යම් දවසකදී ඒක උරුත්තුම දෙන්නේ නැත්තම් තමන්ට අදාළ යුතුකම් ටික තමන් කරන්න කළාට පස්සේ තමන්ට තේරෙනවා මම මගේ යුතුකම් ටික කළා මානසික හැටියට. දැන් මම අයිමිට සුදුසුයි අමානුෂිකව මම ඉන්නෝ කෙනෙක්ගෙන් දැහැනෝ අයිමිට සුදුසු ડોක්ටර් කෙනෙක්. එදාටත් මරා ගන්න ගහගන්න ඉන්නෝ නෑ. තමයි යුතුකම් ටික වෙලා තියෙන්නේ. තමන්ට තේරෙනවා අද මේ මට්ටම තියෙන දුකක් ඇතුලේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් ගැටලුවක් නෑ මම අයිමන කියලා අයිමන. ඒ නිසා ඒ වගේ වටපිටාවක් හදාගන්න කියන එක මතක් කරනවා. බුදුරජාණන් දේශනා කරන්නේ එවකට ගහක්යටක හිටියොත් ඒක කොලයක් පණන්න එපා කියලා. එක අපක් ප්‍රශ්නයක් කියලා. ඔය කපි අපේ ජීවිතේ හරි වටි. හත් පියවරක් ගැලි වෙලා හරි එකට ගියොත් කවුරුහරි මිත්‍යේ කියලා හිතන්නේ ඒක ඇති හතුරු කමක් නොකරන්නේ ඇති කියලා. එක්ක මස්කටක් හරි කෙනෙකුගේ වහලක් යටේ ඉඳලා සෑවනම් ඉබ්ලස්කට බැරඳ තා අමතක කරන්න එපා කියලා. මේව ශ්‍රේෂ්ඨ මානසිකුගේ ගුණ. මේ ගුණ නැතිකම නිසායි අද මේ තරම් සමාජයක් පිරිහෙන්නේ. කීවි හෝ මො සමාජයකට ලෝකෝත්තර නම් කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආගත්ත දහම වටිනවා වගේම වටිනාකම් ජීවිතේ ලං කරගන්න නම් අපි මේ පැත්තට හැදෙන්න ඕනේ කියන එකත් මතක තියාගෙන ඒ පැත්ත ගැන තැන්දෙනවා අවධානයක් ඇති කරගන්න මේ දේශනාව හැම දිනකටම උතුම් නිවන් පිණිසම ප්‍රාර්ථනා කරනවා. Thank you.